අයිබුවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම. ඉතින් අද අපි ඔබත් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාස්මී YouTube නාලිකාව හරහා සාමාන්‍ය පෙළ විද්‍යාව එක ප්‍රශ්න පත්‍රයේ එන කෙටි ප්‍රශ්න 40. ඉතින් අපි දන්නවා මේ කෙටි ප්‍රශ්න 40 කියලා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඔබේ ප්‍රතිඵල ඉතාමත් විශාල ලෙස වෙනස් කරන්න හේතුවක් වෙන කෙටි ප්‍රශ්න 40ක් තමයි අපට සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි පුංචිම පුංචි වෙලාවක් අරගෙන අද දවසේ මේ වීඩියෝ එක යටතේ අපි ඔයාලට කෙටි ප්‍රශ්න 40ම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉතින් අද අපි සාකච්ඡා කරන කෙටි ප්‍රශ්න 40 ඇත්තටම රජය විසින් නිකුත් කරන ලද ගොඩක් වැදගත් ප්‍රශ්න 40ක්. ඉතින් අද දවසේ මගෙත් එක්ක මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඕෂි අක්කා මගෙත් එක්ක එකතු වෙනවා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා තමයි ඇත්තට මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. ඉතින් මේ කෙටි ප්‍රශ්න 40 පේපර් එක විවරණය කිරීමක් සිද්ධ කිරීමට අමතරව අපි ඊටම පුංචි කාලයක් ඇතුළත මේ ප්‍රශ්න 40 වලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද විභාගෙත් ළඟ ළඟම එන නිසා. ඉතින් ඒක නිසා අපි වැඩි වෙලා කතා කරන්නේ නැතුව අපි යමු ප්‍රශ්න අංකයකට. ඉතින් පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මෙන්න මේ විදිහට. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ් සහ නියුක්ලෙයික් අම්ලය අම්ලවල අනිවාර්යයෙන්ම අඩංගු මූලද්‍රව්‍ය ඇතුළත් නිවැරදි පිළිතුර කුමක්ද? ඉතින් ඕෂි අක්කා ඔයාලට පැහැදිලි කරයි කොහොමද මේකට උත්තරේ ගන්න කියලා. ප්‍රශ්න අංක 1. හරි, අපිට මේ ප්‍රශ්නේ දැක්ක ගමම පේනවා උත්තර වෙලා දීලා තියෙන්නේ CHN, CHO, COP, CHS කියලා. එතකොට අපි දන්නවා කාබනික අණු වල අනිවාර්යයෙන්ම අඩංගු වෙන්න ඕන මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. ඒ තමයි CHO. ඒ අණු අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් අංක 2 විදියට. මෙන්න මේ විදිහට ඒ තමයි පුංචි කාලයක් ඇතුළත නංගිලා මල්ලියට පුළුවන් ඉන්නෝනේ පළවෙනි ප්‍රශ්න උත්තරේ උත්තර අංක 2 කියලා ලබා ගන්න. රයිට්. අපි යමු ප්‍රශ්න අංක 2ට. ප්‍රශ්න අංක 2 මෙන්න මේ විදිහට දීලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. රූපේ දැක්වෙන සත්ව පටකය. රූපේ දැක්වෙන සත්ව පටකේ මෙන්න මේ විදිහට දීලා තිනවා. රයිට්. මේ ප්‍රශ්නෙට අපි දැන් උත්තර ලබා ගමු. හරි, අපිට මේ ප්‍රශ්නේ දැක්ක ගමන්ම මේ රූප සටහනේ පේනවා මේ සෛල ඇසිරිලා තියෙන්නේ මේ පාදස්ත පටලයක් මත සෛල මේ ඇසිරිලා තියෙනවා. එතකොට මේ විදිය පාදස්ත පටලයක් මත සෛල පිහිරලා තියෙන එකම එක පටක වර්ගයක ඒක තමයි මේ අපිච්ඡද පටක. එතකොට දෙවන ප්‍රශ්නෙට උත්තරේ අපිට අපිච්ඡද පටක විදියට ලබා ගන්න පුළුවන්. හරි, ප්‍රශ්නාංක 2ට උත්තරේ අපිච්ඡද පටක. ප්‍රශ්නාංක 3 පහත දැක්වෙන භෞතික රාශි අතරින් දෛශික රාශියක් වන්නේ. දෛශික රාශියක් කියන්නේ විශාලත්වයේ දිශාවේ දෙකම තියෙන ඕන. දුර කියලා කියන්නේ අදිශ රාශියක් වැරදි, වේගය කියන්නේ අදිශ රාශියක් වැරදි, ස්කන්ධය කියන්නේ විශාලත්වයක් විතරයි තියෙන්නේ, කියන්නේ අදිශ රාශියක් වැරදි, බර කියලා කියන්නේ විශාලත්වයේ දිශාවක් තියෙන ඕන. පහළට තමයි ගුරුත්වාකර්ෂණ බලය ඔස්සේ පහළට තියෙන නම් දෛශික රාශියක් වෙන්නේ බර. එහෙනම් ප්‍රශ්නාංක 3ත් අපි සාර්ථක පිළිතුරු ලබා දුන්නා. අපි යමු ප්‍රශ්නාංක 4ට. එදිනදා ජීවිතයේදී බහුලව වැදගත් වන විද්‍යුත් චුම්බක වර්ණාවලියට අයත් තරංග වර්ගයේ වන්නේ මේ හතරම බලන්න විද්‍යුත් චුම්බක වර්ණාවලිය වලට හම්බ වෙන දේවල්. ඒ අතරින් එදිනදා ජීවිතයේදී අපට වැදගත් වෙන්නේ එක්ස් කිරණ වැදගත් වෙනවා. හැබැයි එක්ස් කිරණ වලට වඩා වැදගත් දෙයක් මෙතන තියෙනවා. අපි බලමු අදුරාත්ත්ව කිරණට වඩා වැදගත් දෙයක් තියෙනවා. බලමු ඉස්සරහට රේඩියෝ තරංගටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? දෘශ්‍ය ආලෝකය. ඔයාලට මාව පේන්නේ, මට ඔයාලව පේන්නේ, නැති වුණාට ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ ඔයාලගේ මේ දෘශ්‍ය ආලෝකයට ප්‍රින්සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්න අංක 4ට පිළිතුරු වෙන්නේ දෘශ්‍ය ආලෝකය කියන එක. එහෙනම් මෙන්න මේ විදිහට තමයි පුංචි කාලයක් ඇතුළත ප්‍රශ්න අංක 1 2 3 4ට අපි සාර්ථකව පිළිතුරු ලබා දුන්නා. දැන් අපි යමු ප්‍රශ්න අංක 5 ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5න් තියෙනවා මූලද්‍රව්‍යයක සමස්ථානිකයක කියලා මෙන්න මේ විදිහට ප්‍රකාශ හතරක් දීලා තිනවා. අපි බලමු මේකට නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද කියලා. ඕෂියක්ක මේක පැහැදිලි කරයි. හරි, මූලද්‍රව්‍ය සමස්ථානිකයක නිර්වචනය ගත්තොත් නිර්වචනයේ තියෙන්නේ එකම පරමාණු ක්‍රමාංකයක් සහිත වෙනත් ස්කන්ධ ක්‍රමාංක තියෙන මූල ඒවට තමයි මේ සමස්ථානික කියලා කියන්නේ. එතකොට අපිට උත්තර බැලුවම තියෙනවා තුන්වන සහ හතරවන එකේ තියෙනවා නියුට්‍රෝන සංඛ්‍යා එකිනෙකට වෙනස් කියලා තියෙනවා, ස්කන්ධ ක්‍රමාංක එකිනෙකට වෙනස් කියලා කියනවා. එතකොට අපි නිර්වචනය ගත්තත් අපිට මේකේ උත්තරය ගන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංක එකිනෙකට වෙනස් කියන එක. ඊට අමතරව අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංක එකිනෙකට වෙනස් වෙන්නේ නියුට්‍රෝන සංඛ්‍යා වෙනස් වීමෙන්. ඒ අතට ඒ අනුවට මේක තුනත් අපිට පිළිතුරක් විදිහට සැලකන්න හැකියාවක් තියෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රශ්නාංක 5ට ගත්තාට පස්සේ 3 4 කියන කැමති දෙයක් ගන්න පුළුවන්. හැබැයි අර්ථ දැක්වීම මත පදනම් වෙලා මේකට පිළිතුරු ලබා දුන්නොත් උත්තර අංක 4 වෙනවා. එහෙම නැත්නම් ඒකට පාදක වුණ ගැඹුරින් හිතුවොත් උත්තර අංක 3ත් මේකට නිවැරදි කියලා අපට ඔන්න ඔන්න ගැඹුරින් හිතුවොත් ඔයාලට පිළිතුරු ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විභාගෙදී ඔහොම අවස්ථාවක් නැතුව ආද නොවේ කියන හොඳම උදාහරණයක් තමයි ප්‍රශ්නාංක 5. ඉතින් සමහර අවස්ථාවලදී මුළු ප්‍රශ්නයටම ලකුණු දෙනවා ඕල් කියලා. ඉතින් එහෙම අවස්ථාවක් ඔයාලට විභාගෙදී හමු වෙන්න පුළුවන්.
Right, අපි යමු ප්‍රශ්න අංක 6ට. සමජාතීය මිශ්‍රණයක් විෂම ජාතීය මිශ්‍රණයකින් වෙනස් වන්නේ සමජාතීය මිශ්‍රණවල කියලා මම ඉදිරියට ටික අක්කට දෙනවා බාර දෙනවා මේ ප්‍රශ්නට උත්තරය ලබා දෙන්න. සමජාතීය විෂම ජාතිය. සමජාතිය කියලා කියන්නේ එකම විදියට තියෙන එක. විෂම ජාතිය කියන්නේ වෙනස් ආකාරය. ඒතොර ඒ අනුව අපිට උත්තරය ගන්න පුළුවන් සමජාතීය මිශ්‍රණයක් විෂම ජාතියක මිශ්‍රණයකින් වෙනස් වන්නේ සංයුතිය ඒකාකාර වීමෙන්. ඒතොර ඒ අනුව පිළිතුර එක විදියට අපිට ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 6ට පිළිතුර 1. නංගි මල්ලි මතක තියාගන්න මේ අපිත් එක්කම බලන්න ඔයාට පුළුවන් ද නිවැරදි පිළිතුරු ලබා දෙන්න කියලා. රයිට්. අපි යමු ප්‍රශ්න අංක 7. ශාක සෛලවල පමණක් අඩංගු ඉදිකාව කුමක්ද? කෙලින්ම තමයි මේ ප්‍රශ්නය යොමු වෙන්නේ. මේ ප්‍රශ්නෙට පිළිතුර අක්කා ඉදිරිපත් කරයි. ශාක සෛලයක් සත්ව සෛලයකින් වෙනස් වෙන ප්‍රධානම දේ තමයි ඒක ශාක සෛලවල තියෙන මේ හරිත ලව. හරි අර ශාක සෛල වල කොළපාට ලබා දෙන ඉන්ද්‍රිකාව හරිත ලව. ඒ නිසා ඒ අනුව අපිට උත්තරත් එක්ක බලලා ලබා ගන්න පුළුවන් අංක 2 හරිත ලව විදියට. හරි ප්‍රශ්න අංක 7 ඉවරයි. ප්‍රශ්න අංක 8. පහත ප්‍රකාශන වලින් බලය නිවැරදිව අර්ථ දක්වන්නේ කිනම් ප්‍රකාශයේද කියලා තමයි අහන්නේ. බලය. බලය ගැන තමයි දැන් අපෙන් අහන්නේ. පළවෙනි එකෙන් දියලා තියෙනවා බලය සෑම විටම ඇදීමක් හෝ තල්ලු කිරීමකි. දෙවෙනි එකෙන් දියලා තියෙනවා බලය සෑම විටම ගුරුත්ව දෙසට ක්‍රියා කරයි. හැම වෙලාවෙම එහෙමද? නෑ. මම පළවෙනි එක පොඩ්ඩක් තිබ්බා. තුන්වෙනි එකෙන් දියනවා අසන්තුලිත බලයක් යෙදෙන විට යෙදෙන තෙක් වස්තු නිශ්චලතාවයේ පවතී. නෑ, එහෙම වෙන්නේ නෑ. අසන්තුලිත බලයක් යෙදෙන තෙක් වස්තු නිශ්චලතාවයේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගින් චලිත වෙන්නත් පුළුවන්. අපි දන්නවා නිව්ටන්ගේ පළවෙනි නියමය කියන්නේ වස්තුවක් මත අසන්තුලිත බලයක් යෙදෙන තාක්කල් එයා නිශ්චල වස්තු නිශ්චලතාවයේ පවතිනවා. චලිත වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා කියලා අපි පළවෙනි ප්‍රමේයයටදී දන්නවා නිව්ටන්ගේ. ඉතින් ඒක අනුව අපිට මේක කියන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්න තුන්වෙනි පිළිතුරත් තුන්වෙනි පොයින්ට් එකත් වෙන්නේ නැහැ කියලා. හතරවෙනි පිළිතුරෙන් තියෙන්නේ සමතුලිත බලයකින් වස්තුවක් ත්වරණය වේ. සමතුලිත බලයකින් කොහොමද වස්තුවක් ත්වරණය වෙන්නේ? එහෙනම් මේකත් වෙන්න බෑ. එහෙනම් උත්තරේ උත්තර අංක 1 වෙන්න ඕන. මතක තියාගන්න බලයක් කියන එක එක්ක ඇදීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තල්ලු කිරීමක් ඔය කියන ඕනම දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඉතින් හරිම සරල ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න අංක 8 අහන්නේ. ප්‍රශ්න අංක 9. පහත ඒවයි ධ්වනියේ ලාක්ෂණිකයක් නොවන්නේ. ධ්වනියේ ලාක්ෂණිකයක් නොවන්නේ. ඕෂියක්ක මේක විස්තර කරයි. අපි දන්නවා ධ්වනිය ලක්ෂණික තුනයි තියෙන්නේ. එකක් තාරතාවය, ධ්වනි ගුණය සහ විපුලතාවය. ඒතකොට අපිට කෙලින්ම උත්තර දිහා බලලා අපිට තෝරගන්න පුළුවන් අංක 4 කම්පනය. එහෙනම් මෙන්න මේ විදිහට තමයි 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කම්පනය කියලා ලබා ගන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ දෙන මුල් ප්‍රශ්න ටික කොච්චරනම් ලේසිද කියලා. රයිට්. අපි යමු ඉදිරියට. ප්‍රශ්න අංක 10. ප්‍රශ්න අංක 10න් දීලා තිනවා ලේවායක ගොඩගසා තිබූ ලුණු ස්පටික තිත්ත තිත්ත රසකින් යුක්ත බව අයෙක් පැවසුවහ. ඒට හේතු විය හැක්කේ කුමක්ද? කියලා අහනවා. රයිට්. අක්ක මේක පැහැදිලි කරයි. අපි දන්නවා ලුණු ලේවායකින් හදාගන්න ලුණු තිත්ත රස නැති වෙන්න ටික කාලයක් ගොඩ ගහලා තියෙනවා. ඒතකොට ඒ අනුව ද්‍රව්‍ය දෙකක් තමයි තියෙන මේ තිත්ත රසයේ බලපාන එකක් මැග්නීසියම් ක්ලෝරයිඩ් අනිත් එක මැග්නීසියම් සල්ෆේට්. ඒතකොට උත්තරවල දීලා තියෙන අපිට එකක් මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා ඒ අනුව අපිට පිළිතුර තුන විදියට ලබා ගන්න පුළුවන්. රයිට්. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න අංක 10ම අපි ඊටමත් පුංචි කාලයක් ඇතුළත සාකච්ඡා කරේ. ඉතින් දැන් අපි යමු ප්‍රශ්න අංක 11 ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න. රයිට්. ඔයාලට දකින්න මේ ප්‍රශ්න අංක 11. ඉතින් අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 11 මෙන්න මේ විදිහට. රූපයෙන් දැක්වෙන්නේ දැක්වෙන ඇටුමෙන් පරීක්ෂා කිරීමට අරමුණු කරන්නේ ජීවිතේ කුමන ජීව ක්‍රියාවලියද කියලා තමයි අහන්නේ. රයිට්. අපිට රූප සටහන දැක්ක ගමන්ම පේනවා තුන්වැනි මේ කුටීරයේ ගෙම්බෙක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් එන වායුව ඊළඟ අවස්ථාව දැකෙනවා. අපි මේ වගේ පරීක්ෂණයක් අපි ඉගෙනගෙන තියෙනවා කලින්. එතකොට අපි මේ පරීක්ෂණය භාවිතා කරන්නේ මේ ස්වස්තනය කියන ක්‍රියාවලිය අධ්‍යයනය කරන්න. එතකොට යන අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් හතරවෙනි පිළිතුර විදියට. හරි. අපි ඔන්න 11 වෙනි ප්‍රශ්නට සාර්ථක පිළිතුරු ලබා දුන්නා. ඉතින් දැන් අපිට තියෙන්නේ 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්نين අහනවා රසායන විද්‍යාව ආශ්‍රිත ලස්සන ප්‍රශ්නයක්. දැක්ක ගමන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්. X නැමැති අණුවක ස්කන්ධය මෙන්න මේ විදිහට දීලා තියෙනවා. පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා මෙන්න මේ විදිහට ග්‍රෑම් වලින්. නම් X හි සාපේක්ෂ අණුක ස්කන්ධය දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්ද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. හරි. දැන් අණුවක තියෙන ස්කන්ධය අපිට දීලා තියෙනවා මෙන්න මේ විදියට. ඊළඟට පරමාණුක තියෙන ස්කන්ධය දීලා තියෙනවා මේ විදියට. ඉතින් මේ 2.9 අදාළ ගාන බෙදන්න ඕන අපි 1.67 7. එතකොට එනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. ඉතින් අර්ථ දැක්වීමට අනුව පළවෙනි ප්‍රකාශයම උත්තරේ විදියට ගන්න පුළුවන්. ඉතින් ඕෂි මොන හරි ඇඩ් කරන්න තියෙනවා නම් ඇඩ් කරන්න පුළුවන්. මෙතනදී අර්ථ දැක්වීම තමයි පිළිතුරු ගන්නෙ.
සාපේක්ෂ අණුක ස්කන්ධයක් අර්ථ දක්වන්නේ අපිට අර දැන් ඔයාලට පේනද x වල දීලා තියෙනවා මේ අණුක ස්කන්ධේ අර ඉතාමත් සුළු සංඛ්‍යාවක් ඒ වගේම 10 ඍණ බලත් එකතු වෙන සාපේක්ෂ අණුක ස්කන්ධයක් අර්ථ දක්වලා තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ අණුක ස්කන්ධය අපි කාබන් 12 එක 12 6 පරමාණුවේ 12න් එකක ස්කන්ධයකින් බෙදලා තමයි මේ විදිහට හදාගන්න. ඒතොර ඒ අණුව අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් අංක එක විදිහට. එතකොට අර්ථ දැක්වීම මත තමයි පදනම් වෙලා මේකට නිවැරදි පිළිතුර අපට ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමත් පුංචි කාලයක් ඇතුළත ප්‍රශ්න අංක 12ට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න පිළිතුරු දිහා බලලා උත්තර කරා ගන්න උත්තරේ කරා යන්නත් අපට අවස්ථාවක් තියෙනවා. අපි ඉදිරියටත් ඒ සම්බන්ධව දැනුවත් කරන්න. ඉතින් කොමාරි 12 වෙනි ප්‍රශ්නට සුළු කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම සුළු කරන්න දෙයක් නැහැ. කෙලින්ම අපට බෙදෙන ස්ටෙප් එක විතරයි මෙතෙන්දි අපෙන් චෙක් කරලා තියෙන්නේ. රයිට්. ප්‍රශ්න අංක 13. ප්‍රශ්න අංක 13 න් අපෙන් අහනවා එක්තරා ද්‍රාවණයක සංයුක්තිය දීලා තියෙනවා 2 ග්‍රෑම් 2 ග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියලා. ඝන ඩෙසිමීටරයට. එතකොට මේකේ සංයුතිය ප්‍රකාශ කර ඇත්තේ. එතකොට මේ ග්‍රෑම් කියන්නේ මොකද්ද? ස්කන්ධය. ඝන ඩෙසිමීටර කියන්නේ පරිමාව. ස්කන්ධ පරිමාව. එහෙනම් අපිට කියන්න පුළුවන් ප්‍රශ්න අංක 13 ට තප්පර කිහිපයක් ඇතුළත ස්කන්ධ සහ පරිමාව අතර අනුපාතයක් විදිහට තමයි මේ ප්‍රශ්න අංක 13 කියන සංයුතිය මේ ද්‍රාවණයේ සංයුතිය ප්‍රකාශ කරලා තියෙන්නේ. රයිට්. මෙන්න මේ විදිහට තමයි නංගි මල්ලියේ ප්‍රශ්න අංක 13 ම අපි සාකච්ඡා කරේ මුලින් ඉඳලා. දැන් අපි යමු ප්‍රශ්න අංක 14 ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න. රයිට්. ප්‍රශ්න අංක 14 න් අපින් අහලා තියෙනවා මෙන්න මේ විදිහට පෘෂ්ඨ දෙකක් අතර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය සම්බන්ධ ප්‍රකාශ තුනක් දීලා තිනවා. සිම්පල් කැපිටල් ඒ චලනීය වන මොහොත චලනය වීමට මොහොතකට පෙර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය වේ. ගතික කියලා කියන්නේ චලනීය වෙන. එහෙනම් චලනීය වෙන කොට ඇති වෙන ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය කියලා කියන්නේ. එහෙනම් චලනීය වීමට කලින් චලනීය වීමට පොඩ්ඩකට කලින් මොහොතකට කලින් ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි කියලා අපිට කියන්න පුළුවන්. දෙවන ප්‍රකාශයෙන් කියන්නේ ගතික ස්පර්ශ ගතික ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලයට වඩා ඉහළ ගයක් ගනී. ඒක අපිට හරියට ප්‍රකාශපත් කරන්න බැහැ මෙහිමයි කියලා. ඒක උසස් පෙළේදී අපි ඉගෙන ගන්න ලස්සන ප්‍රස්තාරයක්. ඉතින් මම ඒක පොඩ්ඩක් ඔයාලට පැහැදිලි වෙනත් එක්ක මෙතනදී පෙන්නන්නම්. ඒක ඇත්තටම වැදගත්කමක් නැහැ. මෙහෙම ඝර්ෂණ බලය වැඩි වෙලා පොඩ්ඩක් අඩු වෙලා මේ විදිහට තමයි යන්නේ. එතකොට ගතික ඝර්ෂණ බලය තමයි මේ පැත්තේ තියෙන්නේ. මෙතනින් ඉස්සරහට මේ තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. එතකොට සීමාකාරී කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. එතකොට ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ නිශ්චලතාවයේ තියෙනකොට ඇතිවන ඝර්ෂණ බලය. ඒක වෙනස් වෙනවා. ඉතින් අපිට ඒක නිසා හරියටම කියන්න බෑ වැඩි වෙනවා කියලා. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් නංගි මල්ලි 14 වෙනි ප්‍රශ්නේ B කියලා කියන්නේ වැරදි ප්‍රකාශයක් කියලා අපිට කියන්න පුළුවන්. තුන්වෙනි ඒ කියන්නේ C කියන පොයින්ට් එකේ කියනවා ස්පර්ශ පුෂ්ඨ දෙකක් අතර ක්‍රියාත්මක වන උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයක්. එහෙනම් ස්පර්ශ පුෂ්ඨ දෙකක් අපි දන්නවා ස්පර්ශ වෙනවා පුෂ්ඨ දෙකක්. මෙන්න මේ විදිහට ස්පර්ශ පුෂ්ඨ දෙක අතර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඉතින් අපි දන්නවා සීමාකාරී ඝර්ෂණ බලය තමයි මේකට එන්න ඕන හරිම වචනේ කියලා. එහෙනම් C කියන ප්‍රකාශය හරි වෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 14ට නිවැරදි පිළිතුර වෙන්නේ C පමණී කියන පිළිතුර. රයිට්. ප්‍රශ්න අංක 15 මම ඕෂියක්කට බාර දෙනවා ප්‍රශ්න අංක 15 වලත් එක්ක සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 15 න් අහලා තියෙන ප්‍රශ්නය තමයි පහත කිරණ සටහන් වලින් අවදි කෝණය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද කියලා තමයි ප්‍රශ්න අංක 15 න් අහන්නේ. හරි, අවදි කෝණය කියපු ගමන් අපිට මතක් වෙන්නේ අවදි කෝණයක් නිර්මාණය වෙන්නේ ගහනතර මාධ්‍යයෙන් ඉඳන් විරලතර මාධ්‍යයට යන කිරණයක් එක්ක. එතකොට අවදි කෝණයෙන් ගහනතර මාධ්‍යයෙන් යන කිරණය නිර්ගත වෙන්න ඕන පෘෂ්ඨයට සමාන්තරව. ඒ කියන්නේ 90ක නිර්ගත කෝණයක් හදාගෙන. එතකොට ඒ 90 පිළිතුරු දෙස බැලුවම අපිට පේනවා ඒ විදියට තියෙන එක අවස්ථාවයි හම්බෙන්නේ. ඒ 90 අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් පිළිතුරු අංක 4 විදියට. එහෙනම් මෙන්න මේ විදිහට 15 වෙනි ප්‍රශ්නයට තමත් වේගෙන් බැලූ බැල්මටම ඔයාලට නිවැරදි පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඉතින් වැඩි වෙලාවක් ගත කරන්න කාරණයක් නැහැ. මොකද මේ රූප සටහන ඔයාලගේ හිතේ රැඳිලා මතකයේ රැඳිලා තියෙනවා නම් බැලූ බැල්මටම උත්තරේ මොකක්ද කියලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි, අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 16 ඉඳලා ඉදිරියට. ප්‍රශ්න අංක 16 දීලා තියෙනවා පහත දැක්වෙන්නේ අපෘෂ්ඨවංශීන් සතු ලක්ෂණ කිහිපයකි කියලා. මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඉතින් ඕෂියක්ක මේක විස්තර කරා මේකට නිවැරදි පිළිතුර කොහොමද ගන්න කියලා.
හරි අපෙන් අහනවා ආත්‍රපෝඩා වංශයට අයත් ලක්ෂණ වන්නේ කියලා. ඒතර ආත්‍රපෝඩා වංශය අපි සැලකුවොත් ආත්‍රපෝඩාවන් දීප්‍රස්තරික නැහැ. ඔවුන් ත්‍රිපස්තරිකයි. ඊට පස්සේ දේහය මතුපිට කයිටිනමය උච්චාරණයක් පැවතීම. හරිනේ. එයාලට කයිටින් වලින් හැදිච්ච උච්චාරණයක් තියෙනවා. ඊට අමතරව සන්ධි උපාංග පැවතීම. හරි. සන්ධි වෙච්ච උපාංගයක් තියෙනවා. ඊට අමතරව ඩී තියෙනවා ශ්ලේෂ්මලයෙන් තෙත් වූ දේහාවරණය. ඒකත් එයාලගේ ලක්ෂණයක් නෙමෙයි. ඒ අනුව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් පිළිතුර B සහ C. ඒ අනුව දෙවන පිළිතුර. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න අංක 16 ඉතමත් වේගයෙන්ම පිළිතුරු ලබා දුන්නේ. ඔයත් එක්කම ප්‍රශ්න අංක 17 මම ඕෂියක් කටම බාර කරනවා 17 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ප්‍රභාස සාස්ලේෂණයේ සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පරීක්ෂා කිරීමට කරන ලද ඇටුමක පියවර දීලා තියෙනවලු. පියවර එකෙන් දීලා තියෙනවා දැලැටියක් පය 48ක් අඳුරේ තැබීම කියන එක. ඇයි මේ අපෙන් අඳුරෙන් තියන්නේ කියලා තමයි ප්‍රශ්න අංක 17න් අපෙන් අහන්නේ. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේදී මේ කාබන් ඩයොක්සයිඩ් කරන ටෙස්ට් එකේදී මේ පැලෑටියක් පැය 48ක් අඳුරේ තියෙන එක අත්‍යවශ්‍ය පියවරක්. අපි එහෙම කරන්නේ මේ පත්‍රවල කලින් සෑදිලා තිබ්බ පිෂ්ඨය සාක පත්‍රවලින් ඉවත් කරගන්න ඕන නිසා. මොකද අපි බලන්නේ අපි ටෙස්ට් කරන අවස්ථාවේදී කොච්චර පිෂ්ඨයක් හැදෙනවද කියලා බලා ගන්න ඕන නිසා අපිට කලින් තිබ්බ පිෂ්ඨය ඉවත් කරගන්න ඕනේ. ඒ නිසා තමයි අපි පැලෑටියක් පැය 48ක් අඳුරේ තබලා මේ කට ලබා ගන්න. ඒ අනුව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් පිළිතුරු අංක 3. එහෙනම් මෙන්න මේ විදිහට ප්‍රශ්න අංක 17ත් අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන්. අපි දැන් ප්‍රශ්න අංක 18 ඉඳලා ඉදිරියට සාකච්ඡා කරමු. රයිට් ප්‍රශ්න අංක 10 රයිට් ප්‍රශ්න අංක 18 මෙන්න මේ විදිහට දීලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. රූපේ දැක්වෙන්නේ බාහිර බලයකින් තොරව මේස තලයක් මත නිශ්චලව ඇති ලී කුට්ටියකුත් ලී කුට්ටියක් තියෙනවා මෙන්න මේ විදිහට නිශ්චලතාවයල තියෙනවා නිශ්චලතාවයේ තියෙන නිශ්චලතාවයේ තියෙන ඒක ගොඩක් වැදගත් වචනයක්. ඉතින් ඒ මත W හා R යන බල දෙකක් එකම ක්‍රියාරේඛාවක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙනවා. හරි. ඔහොම කතන්දරයක් නේ කියන්නේ. එම බල අතර නිවැරදි සම්බන්ධතාවය කුමක්ද කියලා තමයි අහන්නේ. ඉතින් න්ියුටන්ගේ තුන්වෙනි නියමයේ සෑම ක්‍රියාවකටම සමානුත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එහෙනම් R සමානයි W. එහෙනම් අපිට වේගෙම්ම උත්තර අංක 4 කියලා ගහන්න පුළුවන් ප්‍රශ්න අංක 18ට. ඉතින් ප්‍රශ්න අංක 19 අපි දැන් සාකච්ඡා කරමු. ප්‍රශ්න අංක 19 දීලා තියෙනවා පහත ප්‍රකාශ සලකා බලන්න කියලා. ABC කියලා ප්‍රකාශ තුනක් තියෙනවා. ඉහළ ද්‍රවාංකයක් සහිත ද්‍රව්‍ය කාමර උෂ්ණත්වයේ වායු ලෙස පවතී. ඉහළ ද්‍රවාංකයක් සහිත ද්‍රව්‍ය කාමර උෂ්ණත්වයේ වායු ලෙස පවතී. අපි දන්නවා ද්‍රවාංකය කියලා කියන්නේ මොකද්ද? ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වයට කියන ද්‍රවාංකය කියලා. එතකොට මේ කැපිටල් A එකෙන් කියන්නේ ඉහළ ද්‍රවාංකයක් සහිත ද්‍රව්‍ය කාමර උෂ්ණත්වයේ වායු ලෙස පවතිනවා. වායු ලෙස පවතින්න පුළුවන්ද? බෑ. ඒක තියෙනුන් ඝනයක් විදියට. එතකොට ඒ වැරදි. B කියලා කියන්නේ මොකද්ද? ඝන ද්‍රව්‍යයක් මුළුමනින්ම එහි ද්‍රවය බවට තෙක් පත්වන උෂ්ණත්වය එහි ද්‍රවාංකය කියලා හඳුන්වනවා. ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය ද්‍රවාංකය වෙනවා. හරි. ඒ වගේම C කියලා කියන්නේ වායුවක් සම්පූර්ණයෙන්ම එහි ද්‍රවය බවට පත්වන නියත උෂ්ණත්වයට අපි හඳුන්වනවා මොකක් කියලාද? තාපාංකය කියලා. එහෙනම් C කියන එකත් හරි. එතකොට මතක තියාගන්න ඝනයක් ද්‍රවයක් වෙන උෂ්ණත්වය ද්‍රවාංකය, ද්‍රවයක් වායුවක් වෙන උෂ්ණත්වය තාපාංකය. දැන් ඒක අනිත් පැත්තට හිතන්න පුළුවන්. ද්‍රවයක් වායුවක් වෙන නියත උෂ්ණත්වය තාපාංකේ නම් වායුවක් ද්‍රවයක් වන නියත උෂ්ණත්වයක් මොකද්ද? ඒකත් තාපාංකේම තමයි. දෙපැත්තරම තර්ක කරන්න පුළුවන්. ওই විදිහට තමයි ප්‍රශ්න අංක 19 ට පිළිතුරු ලබා දුන්නේ. ප්‍රශ්න අංක 20ට දැන් අපි යමු. ප්‍රශ්න අංක 20 න් අහලා තිනවා CaCO3 කැට හා කුඩු 2 කිලෝ 2 ග්‍රෑම් බැගින් වෙන වෙනම කිරා ගන්නා ලදී. ඒවා එකට සමාන HCl පරිමාව සමග ප්‍රතික්‍රියා කරන ලදී. මොම තමයි කතන්දරේ කියන්නේ. ඊට පස්සේ කියනවා ප්‍රතික්‍රියක සම්පූර්ණයෙන්ම නොපෙනී යාමට, ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න බෑ. වේමට ගතවන කාලය මැනගන්නා ලදී. ඉහත ක්‍රියාකාරකම් මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන කිනම් සාධකයක් පරීක්ෂා කරේද කියලා තමයි දැන් අපි අහන්නේ. ඉතින් අපි දන්නවා කැට සහ කුඩු. එතකොට කැට සහ කුඩු කියලා කියන්නේ භෞතික ස්වභාවය. එහෙනම් 20 වෙනි ප්‍රශ්නෙට පිළිතුර එකනේ දෝෂී. ඔව් අපිට ඒ දෙක විතරයි වෙනස් වෙලා තියෙන්නේ මේ දෙකේ. ඒ නිසා අපිට ප්‍රතික්‍රියක වල භෞතික ස්වરૂපය විදියට පිළිතුර ලබා ගන්න පුළුවන්. එතකොට භෞතික ස්වરૂපය විතරයි මෙතනදි චෙක් කරලා තියෙන්නේ, වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ ප්‍රැක්ටිකල් එකේදී චෙක් කරලා තියෙන භෞතික ස්වභාවය, භෞතික ස්වરૂපය කොහොමද මේ පරීක්ෂණයට බලපෑමක් ඇති කරන්නේ කියන කාරණේ තමයි මේ 20 වෙනි ප්‍රශ්نين අපෙන් අහලා තිබුණේ. හරි. අපි දැන් යමු 21 වෙනි ප්‍රශ්نين අපෙන් අහන්නේ මොකද්ද කියලා බලන්න. 21 වෙනි ප්‍රශ්نين අපෙන් අහනවා
බෂ්ම භාවිතා කරන අවස්ථාවකට උදාහරණයකි. බෂ්ම භාවිතා කරන අවස්ථාවකට උදාහරණයක් තමයි දැන් අපි ගන්නෙ. රයිට්. මම ඕෂියක්කට ආරාධනා කරනවා මේ ප්‍රශ්නට නිවැරදි පිළිතුරයි තමයි පුංචි කාලයක් ගතද්දි කොහොමද ගන්න කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න. හරි අපි දන්නවා අම්ල සහ භෂ්ම වල භාවිතයන් සාකච්ඡා කරනකොට වානේ භාණ්ඩ වල මල ඉවත් කිරීමට භාවිතා කරන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඡායාරූප පටල නිපදවීමේදී පාවිච්චි කරන්නේ ඇසිටික් අම්ලය. ඊට පස්සේ ලුණු නිස්සාරණයේදී ලුණු ස්ඵටික ලබා ගැනීමේදී අපි ඒ වගේ දේවල් භාවිතා කරන්නේ නැහැ. ඊට ඒ අනුව අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් සීනි කර්මාන්තයේදී උප්පැණි සංශුද්ධ කිරීමට තමයි භෂ්මයක් පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරන භෂ්මයත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මය තමයි පාවිච්චි කරන්නේ. ඒ අනුව අපිට පිළිතුරු හතර විදිහට ලබා ගන්න පුළුවන්. හරි. 21 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර පිළිතුර උත්තර අංක 4. අපි දැන් යමු 22 වෙනි ප්‍රශ්නෙට. 22 වෙනි ප්‍රශ්නෙ අහනවා රෝහලක ප්‍රදර්ශනය කර තිබු දැන්වීමක පහත උපදෙස් සටහන්ව තිබුණි කියලා මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ගන්න මම ඕෂි අක්කට ආරාධනා කරනවා. පළවෙන අවස්ථාවේ තියෙන්නේ උණුකර නිවාගත් ජලය පානය කරන්න. දෙවන එක ජල මුද්‍රිත වැසිකිලි භාවිතා කරන්න. මැස්සන්ට ඇතුළු විය නොහැකි ලෙස ආහාර වසා තබන්න. වැසිකිලි භාවිතයෙන් පසු දෑල් සබන්වදා පිරිසිදු කරන්න. ඔතන අපි දන්නවා මේ වගේ පාවිච්චි කරන්නේ අපි උපදෙස් පාවිච්චි කරන්නේ මේ පාචනය කියන රෝගයෙන් වැළැක්වෙන්න. ඒකට අපි අනිත් පිළිතුරු දෙස බැලුවටින් ගැස්ට්‍රයිටිස් මලබද්ධය වගේ ඇති වෙන්නේ මේ ආහාර මාර්ගයේ අර නිසි ක්‍රියාකාරීත්වයක් නොමැති වුනහම. එතකොට ආහාර මාර්ගයේ පිළිකාත ඇති වෙන්නේ විවිධ ශුද්‍ර ජීවීන් නිසා වෙන්න පුළුවන්. ආහාර පුරුදු අනුගමනයේ වැරදි ආහාර පුරුදු නිසා වෙන්න පුළුවන්. ඒතර අපි හොඳටම දන්න දෙයක් තමයි මේ ජලය පානය කිරීම පිරිසිදුව ඉන්න එක පාවිච්චි වෙන්නේ මේ පාචනය කියන රෝගයෙන් ආරක්ෂා වෙන්න. හරි. ප්‍රශ්නාංක 22ට උත්තරය අපිට අග්ගල් පාචනයට ඉදිරියෙන් යටින් ඉරග්ගල් අපි යන ප්‍රශ්නාංක 23 සාකච්ඡා කරන්න. රයිට්. ප්‍රශ්නාංක 23න් අපින් අහලා තියෙන මෙන්න මේ විදිහට ප්‍රශ්නය. පුෂ්පයක ජායංගයට අයත් කොටසක් රූපේ දැක්වේ. මෙන්න මේ විදිහට දීලා තියෙනවා රූපසටහන. පුෂ්පය ඵලයක් බවට පත්වීමේදී බීජය බවට පත්වන්නේ කුමන කොටසද? හරි. අපි රූපසටහන දිහා බැලුවාම අපි දන්නවා මේ පරාගණය වෙන අවස්ථාවේදී මේ පරාගධානී ඇවිල්ලා සංසේෂණය වෙනවා මේ ඇතුළෙදී. හරිද? ඩිම්බ කෝෂය තුළදී. ඒතකොට ඩිම්බ කෝෂය තුළදී ඩිම්බ තමයි මේ සංසේෂණය වුණාට පස්සේ මේ බීජ බවට පත් වෙන. ඒතකොට රූප සටහනනම් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් පිළිතුර D කියලා. මෙන්න මේ විදිහට 23 වෙනි ප්‍රශ්නත් තමත් වේගෙන් පිළිතුර ලබා දෙන්න පුළුවන්. දැන් අපි යමු 24 සාකච්ඡා කරන්න. 24 වෙනි ප්‍රශ්نين අහනවා AB කියලා සමාකාර දණ්ඩක් තියෙනවා. බලා ගන්න AB කියලා සමාකාර එක වගේ එකම ඝනකම තියෙන එකම හරස්කර වර්ගඵලය තියෙනවා නම් දණ්ඩක් තියෙනවා. X කියන x යනු මධ්‍ය ලක්ෂ්‍ය නොවේ. අන්න x කියලා කියන්නේ මෙන්න මෙතන මධ්‍ය ලක්ෂ්‍ය නොවේලු. හරි. මධ්‍ය ලක්ෂ්‍ය නම් මේ දෙපැත්තේ දිගුව සමාන වෙන්න eBay. හරි. මධ්‍ය ලක්ෂ්‍ය නෙවේ. ලක්ෂ්‍ය දෙපස දණ්ඩ සමතුලනය කර ඇත්තේ ග්‍රෑම් 200ක ලෝහ කුට්ටියක් හා peer gediyak kellimeni. හරි. මෙන්න මේ විදිහට ගාන කතන්දරේ දීලා තියෙනවා. peer gediye bara විය හැක්කේ. හරි. දැන් මෙන්න මේ පැත්තෙන් බර දීලා තිනු අපට ග්‍රෑම් 200යි කියලා. මේ පැත්තෙන් ග්‍රෑම් 200යි මේ පැත්තේ peer gediyak තමයි තියෙන්නේ. අපි ඒකේ ස්කන්ධය දන්නේ නැහැ. හරි. දැන් අපට පුළුවන් නම් ගිමල්ලි මේකට පිළිතුරු ගන්න මෙහෙම. මම ස්කන්ධයක් දාගන්නවා peer gedi m කියලා. පස්සේ මේ ස්කන්ධය ග්‍රෑම් වලින් අරගෙන මම ඒක නිව්ටන් බවට පරිවර්තනය කරනවා. මොකද පිළිතුරු දීලා තියෙන්නේ නිව්ටන් වලින්. අපි දන්නවා මෙතනදී ගුර්ණය ගන්න පුළුවන් දෙපැත්තෙන්ම. අපි දන්නවා සමතුලනේ වෙලා තියෙනවා නම් වම් පැත්තෙන් ඇතිවන ගුර්ණයත් දකුණු පැත්තෙන් ඇතිවන ගුර්ණයත් එහෙම නැත්නම් මේ වාමාවර්ත ගුර්ණය මේ පැත්තෙන් ඇතිවන දක්ෂිණාවර්ත ගුර්ණයට සමාන වෙන්න ඕන. මෙන්න මේ පොයින්ට් එක x කියන ලක්ෂ්‍ය වටා ගත්තට පස්සේ. එහෙනම් 200 අපි දන්නවා බලය ගුණ කරන්න ඕන ලම්බක දුරේ. එතකොට 200 වරක් 60 මම මෙතනදී ඒකක එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද සෙන්ටිමීටර් දෙපැත්තම තියෙන සෙන්ටිමීටර්. එතකොට මේ පැත්තේ ස්කන්ධය මම ග්‍රෑම් වලින් ගත්තේ m වලින් 40 කියලා ගන්නවා දුර. එතකොට මේක සුළු කරාට පස්සේ මට ලැබෙනවා මෙතනට 50යි 50 6ක් කියලා කියන්නේ 300යි 300යි ග්‍රෑම් කියලා ලැබෙනවා peer gedi ස්කන්ධය. දැන් 300යි ග්‍රෑම් කියලා කියන්නේ අපි දන්නවා ග්‍රෑම් 300ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් නම් 0.3ක්. එතකොට කිලෝග්‍රෑම් කොහොමද ග්‍රෑම් මේ නිව්ටන් බවට පරිවර්තනය කරන්නේ 10ෙන් ගුණ කරන්න ඕන. එහෙනම් නිව්ටන් 3යි කියලා 23 වෙනි ප්‍රශ්නේ පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට තමයි පිළිතුරු අංක 2 වෙන්නේ. හැබැයි මෙතන තියෙන්නේ n3 කියලා. මේක n ඕන ප්‍රින්ටින් මිස්ටේක් එකක් තියෙන්නේ 3n කියලා. නිව්ටන් 3යි කියලා n ඕන.
එන මෙන්න මේ විදිහට දෙපැත්තෙන් ලැබෙන පූර්ණ සමාන කරලා අපට 24 වෙනි ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපි යමු ඊළඟට අපි සාකච්ඡා කරන්න අද දවසේ සාකච්ඡා කරන්න 25 වෙනි ප්‍රශ්නේ. ඉතින් 25 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට දීලා තියෙනවා අපට බලා ගන්න පුළුවන්. පහත ප්‍රතික්‍රියා අධ්‍යයනය කරන්න කියලා ප්‍රතික්‍රියා තුනක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන් කැපිටල් A B C කියලා. හරි. පළවෙනි එකෙන් දීලා තියෙන මෙන්න මේ විදිහට කැල්සියම් කාබනේට් කැලී දෙකකට වියෝජනය වෙනවා. අපි දන්නා හුණු එහෙම නැත්නම් මොනහරි සිප්පි කටු කොරල් පර වගේ තමයි මේ තියෙන්නේ. මේක වියෝජනය කරනවා. වියෝජනය කරනවා කියන්නේ අපි දන්නවා එකක් දෙකක් බවට පරිවර්තනය කරන්න මොකක් දෙන්න ඕනද? තාපය දෙන්න ඕනේ. එහෙනම් මෙයා මොනා කරනවද? තාප අවශෝෂණය වෙනවා. එහෙනම් කැපිටල් A කියන්නේ තාප අවශෝෂණයක්. ඒ වගේම අනිත් දෙක දිහා බලන්න. කැලී දෙකක් එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. එතකොට ඇත්තටම අපි දන්නවා කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය දැම්මට පස්සේ රත් වෙනවා. හුණු වලට වතුර දැම්මට පස්සේ රත් වෙනවනේ. එතකොට මේකෙදි තාප දායක වෙනවා. තාපය පිට කරනවා නම් තාප දායකයි. තාපය ලබා ගන්නවා නම් තාප අවශෝෂකයි. එහෙනම් කැපිටල් A කියන්නේ තාප අවශෝෂක. කැපිටල් B සහ කැපිටල් C දිහා බැලුවොත් පේනවා මේ දෙන්න එකතු වෙලා තමයි මේ දෙන්න හැදෙන්නේ. එහෙනම් අපට කියන්න පුළුවන් තාප පළවෙනි එක කැපිටල් A කියලා කියන්නේ තාප අවශෝෂණය කරනවා. BC කියලා කියන්නේ තාප දායක කරනවා. ඒ අනුව 25 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපට ලබා ගන්න පුළුවන්. ඉතින් වැඩිදුර විස්තර ඕෂියක් අප පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් අපි ඒ විදිහට තාප දායක තාප අවශෝෂක ප්‍රතික්‍රියා විදිහට වෙන් කර ගන්න පුළුවන්. ඒ අනුව අපිට පිළිතුර ලබා ගන්න හැකියාවක් තියෙනවා. හරි. එතකොට මෙතෙන්දි පිළිතුරු ලබා ගන්නකොට හොඳට මතක තියාගන්න පොඩි පොඩි ට්‍රික් එකක් විදිහට මම කියන්න. එකක් දෙකක් බවට කැඩෙනවනම්, ඒ කියන්නේ දැන් හිතන්න මම කොටස් දෙකකට වෙන් වෙනවනම් මට කවුරු හරි තාපය සපයන්න ඉපයි. එතකොට කවුරු හරි තාපය සපයනකොට මම තාපය මොකද කරේ? මම අදාළ සංයෝගයේ වන මම තාපය ලබා ගත්තා, අවශෝෂණය කරා. එහෙනම් කැපිටල් A කියලා කියන්නේ මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වන අතර BC කියලා කියන්නේ තාප දායක ප්‍රතික්‍රියාවක්. මොකද එහෙම කියන්නේ මේ දෙන්නම එකතු වෙලා තමයි මේ විදිහට දෙන්නම එකතු කරන්න ඕන. එකතු කරනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තාපය පිට වෙනවා. තාපය පිට වෙනවා. තාපය පිට වෙනවා නම් තාප දායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් මෙන්න මේ විදිහට 25 වෙනි ප්‍රශ්නට තමත් ලේසියෙන්ම පිළිතුරු ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නට අපි දැන් යමු. ප්‍රශ්න අංක 26. ප්‍රශ්න අංක 26 න් ආනවා මෙන්න මේ විදිහට මෙහි දැක්වෙන්නේ විද්‍යුත් රසායනික කෝෂයක් දීලා තියෙනවා. මෙහි යොදාගෙන ඇත්තේ යකඩ සහ කොපර් ලෝහලු කොහොමද තමයි දීලා තියෙන්නේ. මෙහි කැතෝඩීය ප්‍රතික්‍රියාවට දැක්වෙන පිළිතුර තෝරන්න. මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ ප්‍රශ්නේ සහ පිළිතුරු හතර දීලා තියෙන්නේ. ඔෂියක්ක මේ සම්බන්ධව පිළිතුරු ලබා ගන්න හැටි පැහැදිලි කරයි. හරි. අපි දැන් මෙතන දීලා තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙක තමයි යකඩ සහ කොපර් ලෝහයන්. උතර අපි දන්නවා සක්‍රියතා ශ්‍රේණිය බැලුවොතින් යකඩ තියෙන්නේ කොපර් වලට ඉහළින්. ඒ අනුව යකඩ තමයි මෙතන ඇනෝඩය ලෙස භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. කොපර් තමයි කැතෝඩය විදිහට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි දන්නවා ඇනෝඩය ළඟ වෙන්න ඕන ඔක්සිකරණය. කැතෝඩය ළඟ සිදුවෙන ප්‍රතික්‍රියාව ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. එතකොට අපෙන් අහලා තියෙන්නේ මෙහි කැතෝඩීය ප්‍රතික්‍රියාව. කැතෝඩීය ළඟ වෙන්න ඕන ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. එතකොට අපි පිළිතුරු දෙස බැලුවදී අපිට මේ අවස්ථාවේදී නම් ඔක්සිහරණ ප්‍රතික්‍රියා එකයි දීලා තියෙන්නේ. හරිද? ඒ නිසා අපිට පිළිතුරු එක විදියට ලබා ගන්න පුළුවන්. අපි දන්නවා මේ ද්‍රාවණයක ජලීය ද්‍රාවණයක් යොදා ගත්තාම අනිවාර්යයෙන්ම ඒකේ H+ සහ OH3 තියෙනවා. එතකොට මේ H+ මෙතන අපිට උත්තරයක් විදිහට ලබා ගන්න පුළුවන්. මොකද අර ජලය අණු සමහර ජල අණු ටිකක් ඛණ්ඩණය වෙලා H+ විදියට තියෙන නිසා එයා ධනාය H+ කියන්නේ ධනායනයක්. ඒ වගේම කැතෝඩේ කියන්නේ ඍණ නිසා කැතෝඩේ වෙත මේ ධනායන ගමන් කරලා එතනදී ඔක්සිහරණයට ලක් වෙනවා. මේ අණුව අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් පිළිතුරු අංක 1 වෙනස. හරි. මෙන්න මේ විදිහට තමයි 26 වෙනි ප්‍රශ්නෙත් අපි සම්පූර්ණයෙන්ම ඊටමත් සරලව ඊටමත් වේගින්ම ඔයාලට පිළිතුරු ගන්න හැටි කියලා දුන්නේ. ඉතින් අපි දැන් යමු 27 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න. හරි. ප්‍රශ්න අංක 27 මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ගෘහ විදුල් පරිපථයක උපාංග සවිකර ඇති ආකාරයේ ගැලීම් සටහනකින් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. රේවා සේවා රැහන ඊට පස්සේ x කියලා තියෙනවා, මේ විදුලි මීටරේ y කියලා තියෙනවා, බිම් කාන්දු පැන්නුම් ස්විච් මෙන්න මේ විදිහට ගැලීම් සටහනක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්نين අහනවා x හා y නිවැරදිව නම් කර ඒවයි කාර්ය නිවැරදිව දැක්වෙන පිළිතුරු 1 2 3 4 මොකක්ද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. ඕෂියක්ක පැහැදිලි කරයි මේකට නිවැරදි පිළිතුර මොකක්ද කියලා. ඔව්
සේවා රැහැනෙන් එන කරන්ට් එක ඊට පස්සේ යොමු වෙන්නේ මේ අධිධාරා පරිපථ බිඳිනය හෝ එතන තියෙන මේ සේවා විලායකය කියන එකට. ඊට පස්සේ එතනින් යන්නේ කරන්ට් එක විදුලි මීටරය. විදුලි මීටරයෙන් යනවා ප්‍රධාන ස්විච් එකට. එතකොට අවයන අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් X වෙන්න ඕන සේවා විලායකයක් Y විය යුත්තේ ප්‍රධාන ස්විච් එක. ඒ වගේම සේවා විලායකයේහි කාර්යය තමයි විදුලි මීටරය එක් සේවා විලායකයට පස්සේ තියෙන විදුලි මීටරය. විදුලි මීටරයට අධිකල අධි ධාරා ගලා යෑමෙන් ආරක්ෂා කරගන්නවා මේ සේවා විලායකය. ඒ වගේම ප්‍රධාන ස්විචයේදී අපිට කරන්න පුළුවන් නිවස ඇතුළත සිදුවන අලුත් වැඩියාවකදී පරිපථය විසන්ධි කරලා කරන්න පුළුවන්. ඒ වගේම ගෙදර ඇතුළේ වෙන දෙයකදී පරිපථය විසන්ධි වෙනවා. ඒ අනුව අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 2 විදියට. හරි මෙන්න මේ විදිහට තමයි 27 වෙනි ප්‍රශ්නටත් ඉතමත් වේගින්ම අපි පිළිතුරු ලබා දුන්නේ. ඔයත් එක්කම අපි යමු ප්‍රශ්න අංක 28 සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 28 ඉඳලා තිනවා මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවයේ සිදුවන ප්‍රධාන ඉන්ද්‍රිය සහ බහිස්රාවයේ ද්‍රව්‍ය නිවැරදිව ගලපා තියෙන්නේ මොන පිළිතුරේද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. හරි. අපි දන්නවා ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍යයක් තමයි යූරියා කියන්නේ. ඒ වගේම අපි යූරියා ඉවත් කරන්නේ වකුගඩු හරහා. එතකොට ඒ අනුව අපිට පිළිතුර ගන්න පුළුවන් පිළිතුර අංක 2 විදියට. නමුත් අපිට පිළිතුර අංක 3 දැක්කහම තියෙනවා වකුගඩු සහ මූත්‍රා කියලා. එතකොට කෙනෙක්ට පැටලෙන්න පුළුවන් යූරියාද බහිස්රාවී ද්‍රව්‍ය මූත්‍රාද ප්‍රධාන බහිස්රාවී ද්‍රව්‍ය කියලා. එතකොට හොඳට මතක තියාගන්න වෙනවා යූරියා තමයි බහිස්රාවී ද්‍රව්‍ය. මූත්‍රා තමයි බහිස්රාවී ද්‍රව්‍ය පිටකරන ආකාරය. ඒ අනුව අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් පිළිතුරු අංක 1 විදියට. හරි 28 වෙනි ප්‍රශ්නෙට මෙන්න මේ විදියට ජීව විද්‍යා වාසියට ලස්සනම ලස්සන ප්‍රශ්නයක් ඔයාලගෙන් පටලවලා ඔයාගේ දන්න දැනුම වෙනස් විදිහකට ආපු ප්‍රශ්නයක් විදියට 28 වෙනි ප්‍රශ්නය අපට ඔයාලට ඉතමත් පැහැදිලිව මේ විදියට විවරණය කරන්න පුළුවන්. ඉතින් අපි දැන් සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 29. ප්‍රශ්න අංක 29 දීලා දෙනෙත් ආයත් ජීව විද්‍යා වාසියට ප්‍රවේණිය ආසිත ලස්සනම ලස්සන ප්‍රශ්නයක් පහත දැක්වෙන්නේ තැලිසීමියාව රෝගය ප්‍රවේණිගත වන ආකාරයේ දැක්වෙන සටහනකි. මෙම සටහනට අනුව බලමු දරු පරම්පරාවේ තැලිසීමියා රෝගය පිළිබඳ නිවැරදි පිළිතුර තෝරන්න. රයිට් ඕෂියක් අප පැහැදිලි කරයි මේ 29 වෙනි ප්‍රශ්නෙට කොහොමද නිවැරදි පිළිතුර වේගෙන් ගන්න කියලා. අපිට රූප සටහන දිහා බැලුවම පේනවා සමයුග්මක රෝගී කට්ටියක ප්‍රවේණී දර්ශය සිම්පල් ටී විදියට දීලා තිනවා. ඒ වගේම විෂම යුග්මකයන්ගේ වාහකයන්ගේ ප්‍රවේණී දර්ශය කැපිටල් ටී සිම්පල් ටී විදියට දීලා තිනවා. ඒ අනුව ජන්මානු දීලා තියෙනවා. ඊට පස්සේ ඒ ජන්මානු සංසේචනයෙන් පළමු දරු පරම්පරාවේ ප්‍රවේණී දර්ශයන් දීලා තියෙනවා. දොරේ පළමු දරු පරම්පරාවේ ප්‍රවේණී දර්ශ දිහා අපිට බැලුවාම පේනවා විෂම යුග්මක වාහකයන්ගේ ප්‍රවේණී දර්ශ දෙකක් තියෙනවා. සමයුග්මක රෝගී ප්‍රවේණී දර්ශ දෙකක් තියෙනවා. ඒ අනුව අපිට 50% සමයුග්මක රෝගීන් සහ විෂම යුග්මක වාහකයන් ඉන්නවා කියලා පේනවා. ඒ අනුව අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් රෝගී දරුවන් 50%ක් සහ වාහක දරුවන් 50%ක් කියලා. ඒ අනුව පිළිතුර අංක 3 විදියට අපිට තෝරගන්න පුළුවන්. ඉතින් 29 වෙනි ප්‍රශ්නයක් මෙන්න මේ විදියට වේගෙන් අපට රූප සටහන දිහා බලලා ඒකෙන් කියන දේ අනුව පිළිතුරු ඉතමත් වේගෙන් අපට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් යමු ප්‍රශ්න අංක 30න් අපෙන් අහලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. හරි ප්‍රශ්න අංක 30න් අපෙන් අහලා තියෙන මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් තියලා තියෙනවා. හර්ත් ස්පන්දනයේදී කාර්ණිකා කෝෂිකා ආකුංචනය හා විස්තරය සිදුවේ. හර්ත් චක්‍රයක අවස්ථා නිවැරදිව දක්වා ඇත්තේ කියලා මෙන්න මේ විදිහට වර්ණ කීයක් හතරක් තියෙනවා. 1 2 3 4 කියලා වගුවක් විදිහට තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ වගුවේ අපිට දීලා තියෙනවා කාර්ණිකා වලට මොකද්ද වෙන්නේ, කෝෂිකා වලට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඕෂියක් අප පැහැදිලි කරයි මේ 30 වෙනි ප්‍රශ්නේට කොහොමද නිවැරදි පිළිතුර ගන්න කියලා. අපි හර්ත් ස්පන්දනයක එක චක්‍රයක් සැලකුවොත් පළවෙනියටම කෝෂිකා සහ කර්ණිකා විහිල් වෙලා තමා තියෙන්නේ. ඒ අවස්ථාවේදී කිසිම සංකෝචනයක් නැහැ. ඒ අවස්ථාවේදී රුධිරයේ ගුරුත්වය ඔස්සේ කෝෂිකා වලට පෙරීමට ලක් වෙනවා. ඊට පස්සේ කර්ණිකා ආකුංචය සිද්ධ වෙනවා. ඊට ඒ අවස්ථාවේදී රුධිරය කෝෂිකා වලට තල්ලු වෙනවා. ඒ අවස්ථාවේදී කෝෂිකා හිල් වෙලා තියෙන්නේ, කියන්නේ කෝෂිකා විස්තරය වෙලා. ඊට පස්සේ කෝෂිකා දෙක එකවර සංකෝචනය වෙනවා. ඒ අවස්ථාවේදී රුධිරය හෘදයෙන් ඉවතට යනවා. මේ අවස්ථාවේ කර්ණිකාත් සංකෝචනය වෙලා තමා තියෙන්නේ. එතකොට ඒ ඊට පස්සේ කෝෂිකා සහ කර්ණිකා දෙකම ඉහිල් අවස්ථාවකට පත් වෙනවා. ඒකට අපි කියනවා කර්ණිකා කෝෂිකා විස්තරය කියලා. එතකොට ඒ අනුව පියවර ටික බැලුවාම අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 4 විදියට.
හරි මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න අංක 30ට සම්පූර්ණයෙන්ම අපි පිළිතුරු ලබා දුන්නේ ඊළඟට අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 31 යකඩ හැන්දක් මත තඹ ලෝහය ආලේප කර ගැනීමට ශිෂ්‍යයෙකුට අවශ්‍ය විය මොන ශිෂ්‍යයෙකුට අවශ්‍ය වෙලා තියෙනවා ඒ පිළිබඳ නිවැරදි පිළිතුර තෝරන්න මෙන්න මේ විදිහට ඇනෝඩේ දීලා තියෙනවා කැතෝඩේ දීලා තියෙනවා විද්‍යුත් විච්ඡේදය දීලා තියෙනවා ඕෂයක්ක පැහැදිලි කරයි මොකද්ද ඇනෝඩේ මොකද්ද කැතෝඩේ මොකද්ද විද්‍යුත් විච්ඡේදය කියලා මේ තඹ ලෝහය ආලේප කරන එක යකඩ හැන්දක් මත හරි අපි දන්නවා අපිට විද්‍යුත් විච්ඡේදනයේදී සම්බන්ධ වෙන නියම කිහිපයක් තියෙනවා. ඒ අනුව අපි අපිට ආලේප කරගත යුතු ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම කැතෝඩයේ විදියට විද්‍යුත් විච්ඡේදන කෝෂයේ සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම අපිට ආලේප කරගත යුතු යෝහය ඇනෝඩය ලෙස සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම අපිට ආලේප කරගත යුතු ලෝහයේ ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදය විදියට සම්බන්ධ කරන්න ඕනේ. ඒ අනුව අපි දන්නවා අපිට මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ යකඩ හැන්දක් මත තඹ ලෝහය ආලේප කිරීම. ඒ අනුව කැතෝඩයට යකඩ හැන්ද සම්බන්ධ කරන්න ඕනේ. ඇනෝඩයට තඹ කූරක් සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම විද්‍යුත් විච්ඡේදයේ විදියට තඹ ලෝහය තියෙන ද්‍රාවණයක් භාවිතා කරන්න ඕනේ. ඒ අනුව කොපර් සල්ෆේට් තමයි මෙතන තියෙන්නේ. ඒ අනුව අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 1 විදියට. හරි 31 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු ගන්නකොට තඹ ලෝහයේ තැන් දෙකක තියෙන බලා ගන්න පුළුවන් කිසිම වෙනසක් නැහැ. එතකොට ඒ අනුව දෙවන පිළිතුරට ඔයාලගේ යටින් ඉරක් වදින්න බෑ. තුන්වෙනි පිළිතුරටත් යටින් ඉරක් වදින්න බෑ. මේ දෙක තමයි මුලින්ම ඉවත් කරගන්න ඕනේ. 1යි 4යි තමයි තරගයට දැන් එන්ටර් වෙලා ඉන්නේ. ඉතින් මේ ගේම් එකේ ප්ලේ කරන්නේ මේ පළවෙනි එකත් හතරවෙනි එකත්. එතකොට කැතෝඩේට ගිය පස්සේ යකඩ හැන්දක් තියෙනවා. මෙතනත් යකඩ හැන්දක් තියෙනවා. තාමත් තරංගයේ ජයග්‍රාහකයා හොයා ගන්න බැරි වුණා. ඉතින් විද්‍යුත් විච්ඡේදයට ගිය පස්සේ අපිට තියෙනවා ෆෙරස් සල්ෆේට් තියෙනවා. ඒක වැඩක් නැහැ. අපිට දැන් ඕන මේ අපිට ආලේප කරගන්න ඕනේ කෙනා කවුද? කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනයක් දාගත්තොත් තමයි මේ ආලේප කිරීම નિවර්ධිව කරගන්න පුළුවන්. ඒකට අප පැහැදිලි කරා කොහොමද විද්‍යුත් විච්ඡේදය තෝරගන්නේ කියලා. එහෙනම් මෙන්න මේ විදිහට තුන්වෙනි පිළිතුර එහෙනම් නැත්නම් තුන්වෙනි තීරය දිහා බැලුවට පස්සේ තමයි નિවර්ධිම පිළිතුර එක කියලා අපිට ලබා ගැනීම හැකියාවක් ලැබුණේ. මෙන්න මේ විදිහට අපි ඔයාලට කියලා දෙන්නේ කෙටි ප්‍රශ්න වලදී පුංචි chance එකක් තියෙනවා, පුංචි අවාසියක් තියෙනවා අපට වැරදි පිළිතුරු ටික මුලින්ම ඉවත් කිරීම හරහා පිළිතුරු දෙකකට ඉතමත් ලේසියෙන්ම අපේ ප්‍රශ්නය සීමා කරන්න පුළුවන්. ඒ පිළිතුරු දෙකෙන් අවසාන මොහොතේ තමයි මොකක්ද නිවැරදි මොකක්ද වැරදි කියලා තීරණය කරගැනීමේ හැකියාවක් තියෙන. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය පෙළ විභාගෙදී නිතරම හම්බ වෙනවා. ඉතින් ඒක නිසා මේකත් හොඳට මතක තියාගන්න. මේ විදිහට කරොත් ඔයාට පුළුවන් වැරදි පිළිතුරු වලට යන්නේ නැතුව 150ක chance එකක් තියෙනවා නිවැරදි පිළිතුරක් ලබා ගන්න. ඉතින් ඒක නිසා ඔබ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර දන්නේ නැතුණත් 150ක සම්භාවිතාවයක් තියෙනවා නිවැරදි පිළිතුර ලබා ගන්න මේ ක්‍රමය හරහා. හරි. ඉතින් අපි ප්‍රශ්න අංක 31 සාකච්ඡා කරා. ඊළඟට අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 32. හරි. ප්‍රශ්න අංක 32 න් අපට දීලා තියෙනවා මෙන්න මේ විදිහට පහත සඳහා ලෝහ කිහිපයක් අපට සපයලා තිනවා. මෙන්න මේ විදිහට අපට බලා ගන්න පුළුවන් යකඩ වල කැතෝඩිය ආරක්ෂාව සඳහා සුදුසු ලෝහ යුගල ඉහත සඳහන් ලෝහ වලින් කිනම් ඒවාද කියලා තමයි ප්‍රශ්න අංක 32 න් අහන්නේ. ඔෂියක්ක මේක පිළිතුරු ගන්න හැටි පැහැදිලි කරයි. අපි දන්නවා යකඩ විකාදනයෙන් ආරක්ෂා කරන්න පාවිච්චි කරන එක් ක්‍රමයක් තමයි මේ කැතෝඩිය ආරක්ෂණය කියලා කියන්නේ. එතකොට කැතෝඩිය ආරක්ෂාවේදී අපි කරන්නේ යකඩ කැතෝඩිය ලෙස පාවිච්චි කරලා ඊට වඩා ඉහළ ප්‍රතික්‍රියාතාවයක් තියෙන ලෝහයක් ඇනෝඩය ලෙස පාවිච්චි කරලා එයාව කැප කරලා යකඩ ආරක්ෂා කරගන්න එක. එතකොට අපි ඇනෝඩය ලෙස පාවිච්චි කරන්න ඕන යකඩ වලට වඩා ඉහළ ප්‍රතික්‍රියාතාවයක් තියෙන ලෝහය. ඒ අනුව අපිට යකඩ වලට වඩා සක්‍රියතා ශ්‍රේණිය බලලා යකඩ වලට වඩා ඉහළින් තියෙන මූලද්‍රව්‍යයක් මෙතනින් තෝරගන්න පුළුවන්. එතකොට අපි පිළිතුර දෙස බැලුවොත් සින්ක්, මැග්නීසියම් සහ ඇලුමිනියම් කියන තුන් දෙනාම සක්‍රියතා ශ්‍රේණියේ යකඩ වලට වඩා ඉහළින් තමයි පිහිටන්නේ. ඊට පස්සේ අපි පිළිතුර දෙස බැලුවොතින් පළවෙනි පිළිතුරේ සින්ක් සහ මැග්නීසියම් තියෙනවා. දෙවන එකේ සිංක් සහ කොපර් තියෙනවා. කොපර් අපිට ගන්න බෑ. කොපර් පහලින් තියෙන්නේ. තුන්වන පිළිතුරේ ඇලුමිනියම් සහ Ag තියෙනවා. Ag ගන්න බෑ. එයත් යකඩ වලට වඩා පහලින් තියෙන්නේ. හතරවන පිළිතුරේ මැග්නීසියම් සහ කොපර් තියෙනවා. නැවතත් අපිට කොපර් ලබා ගන්න බෑ. ඒ යන අපිට පිළිතුර අංක 1 විදියට පාවිච්චි කරන්න පුළුවන් සිංක් සහ මැග්නීසියම්. හරි මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න අංක 32 සාකච්ඡා කරේ. ඊළඟට ප්‍රශ්න අංක 33 ද්‍රව පීඩන ජැක්ුවේ ක්‍රියාව ආදර්ශනය කිරීම සඳහා සකස් කළ ඇටුමක් මෙහි දක්වා ඇත. මෙන්න මේ විදිහට භෞතික විද්‍යාව වාසියට ලස්සනම ලස්සන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. කැපිටල් A පිෂ්ඨනයේ තුල පතුලේ වර්ගඵලය දීලා තිනවා වර්ග සෙන්ටිමීටර 10 කියලා. ඉතින් ඕක මම කියනකොටම නංගී මල්ලී මම ඔකට අදාළව මෙතන පුංචි සලකුණක් දාගන්නවා වර්ග සෙන්ටිමීටර 10 කියලා. පෘෂ්ඨය එහෙම නැත්නම් පතුලේ වර්ගඵලය.
ඊට පස්සේ B කියන ප්‍රශ්නයක් තියෙනවා මේකේ පතුලේ වර්ගඵලයක් මම ලියා ගන්නවා දීලා තිනවා අපට වර්ග සෙන්ටිමීටර 200යි කියලා. ගාණේ දීලා තිනවා කිලෝග්‍රෑම් 100ක්. කිලෝග්‍රෑම් 100ක ස්කන්ධයෙන් යුත් වස්තුවක් එසවීමට ඒ පිෂ්ඨණයට යෙද යුතු අවම බලය තමයි අහන්නේ. මොකද ඊට වඩා වැඩි බලයක් දුනොත් කොහොමත් අපි දන්නවා ලොකු බලයක් දුනොත් කොහොමත් මේක ඉස්සෙනවනේ. අවම බලය තමයි මෙතෙන්දී අපට ඕන කොච්චර අඩු බලයක් දුන්නොත් අවම බලයක් දුන්නොත්ද මේක ඉස්සෙන්නේ කියන එක තමයි අපි අපේ ප්‍රශ්نين අහන්නේ. ඉතින් අපි දන්නවා මෙතෙන්දී මේ තරලේ නිශ්චලයිනේ. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය පීඩනයත් මේ ලක්ෂ්‍ය පීඩනයත් සමාන වෙන්න ඕන. එතකොට මේ ලක්ෂ්‍ය දෙකේ පීඩන සමාන වෙන්න ඕන නම් අපි දන්නවා පීඩනය ආශ්‍රිත සූත්‍රය මොකද්ද? පීඩනය සමානයි බලය බෙදීම හරස් කඩ වර්ගඵලය නැත්නම් පතුලේ වර්ගඵලය. ඒක ස්පර්ශ වෙලා තියෙන කොටසේ වර්ගඵලය. එතකොට අපි දන්නවා දැන් මෙතන ස්කන්ධය දීලා තියෙන කොච්චරක්ද? කිලෝග්‍රෑම් 100යි කියලා. කිලෝග්‍රෑම් 100 අපි නිව්ටන් කරන්න ඕනේ. කිලෝග්‍රෑම් 100 නිව්ටන් කරන්න 10ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට ලැබෙනවා 10යි නිව්ටන් කියලා. එතකොට නිව්ටන් 1000ක් මේ B කියන ලක්ෂයේ තියෙනවා. ඒක තමයි උස්සන්න යන්නේ. එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙතනදී මේ පැත්තෙන් A කියන ලක්ෂයේදී ඇතිවන පීඩනය B කියන ලක්ෂයේදී ඇතිවන පීඩනයට සමාන වෙන්න ඕන. එතකොට මේකට මම මේ හරින් කොහොමද මේකට පිළිතුරු ලබා ගන්න කියලා කියන්න. නිව්ටන් 1000 B කියන ලක්ෂයේදී යොදපු බලය නැත්නම් යෙදিলা තියෙන බලය බෙදන්න ඕනේ. එයාගේ පතුලේ වර්ගඵලය ඒ කියන්නේ 200ෙන් බෙදලා මේක සමාන කරන්න. මොකද අපි දන්නවා පීඩනය සමානයිනේ. පීඩනය සමානයි නම් F බෙදීම A කියන අනුපාතත් සමානයි. ඒ කියන්නේ බලය අරස් කර වර්ගඵලෙන් ඒ කියන්නේ වර්ගඵලෙන් බෙදුවා පස්සේ ලැබෙන පිළිතුර සමාන වෙන්න ඕන. එහෙනම් මේක සමාන කරනවා මේ පැත්තේ බලය අපි දන්නේ නැහැ. මම ඒක F කියලා ගන්නවා. මේක සමාන මේක බෙදීම මෙයාගේ හරස් කර වර්ගඵලය 10යි. එහෙනම් ලේසියෙන්ම මේ බිඳුවට මේ බිඳුව මේ බිඳුවට මේ බිඳුව කැපිලා 10 දෙකෙන් බෙදුවම 5යි. 5යි මේ 10ෙන් ගුණ කරාට පස්සේ 50යි කියලා ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම නිවැරදි පිළිතුර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේක පොඩ්ඩක් ආයෙත් සරලව පැහැදිලි කරන්නම්. කාට හරි කෙනෙක් තේරුණා නම් ඉතමත් පැහැදිලිව හොඳට බලන්න. ප්‍රශ්නාංක 33න් අපෙන් අහලා තියෙන්නේ පීඩනය ආශ්‍රිත ප්‍රශ්නයක්. එතකොට පීඩනයේදී මේ නිශ්චල තරලයක් එහෙම නැත්නම් නිසල තරලයක අපි දන්නවා මේ එකම උස මට්ටමේ එකම මේ පොළොව මට්ටමට එකම උසකින් පිහිටි ලක්ෂ්‍යවල පීඩන සමානයි කියලා අපි දන්නවා. එතකොට මේ බලය F නම් F කියන එක්කෙනා බෙදනවා එයාගේ හරස් කඩ වර්ගඵලය වන 10. ඒක සමාන කරනවා. එතකොට එයාගේ පීඩනය ලැබෙනවනේ. මේ පීඩනයට සමාන පීඩනයක් තමයි මේ පැත්තෙන් ලැබෙන්නේ. ඒක සමානයි මේ උඩින් ලැබෙන සම්පූර්ණම බලය. ඒක අපි දන්නවා දීලා තිනවා කිලෝග්‍රෑම් 100යි. එතකොට කිලෝග්‍රෑම් 100 අපිට පුළුවන් වෙනවා නිව්ටන් බවට පරිවර්තනය කරන්න. නිව්ටන් කරන්න කොහොමද කරන්නේ? 10ෙන් ගුණ කරනවා. එතකොට නිව්ටන් වලින් ලැබෙනවා නිව්ටන් 1000 කියලා. මේ බලයක්නේ. මේ බලය බෙදන්න ඕන එයාගේ හරස් කඩ වර්ගඵලයෙන්. ඒ කියන්නේ 200ෙන් බෙදන්න ඕන. එතකොට 1000 මේ බිඳුවට මේ බිඳුව මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. එතකොට 10 දෙකෙන් බෙදන්න තමයි තියෙන්නේ. 10 දෙකෙන් බෙදුවම කීයද? 5යි. 5යි මේ පැත්තෙන් එන 10 ගුණ කරාම F සමානයි 50යි නිව්ටන් කියලා මේ විදිහට ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට උත්තර අංක 3 කියලා අපට ලබා ගන්න පුළුවන් 33 වෙනි ප්‍රශ්නේ. ඉතින් ඉතමත් පුංචිම පුංචි ගණනය කිරීමක් විතරයි තිබුණේ ප්‍රශ්න අංක 33. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම මේක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි යමු ඊළඟට ප්‍රශ්න අංක 34 සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 34න් අපි අහනවා ජල විදුලි බලාගාරයක ටර්බයිනයක් මත ජලයේ පතිත වන ජල පහරේ ප්‍රවේගය මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ප්‍රවේගයගේ 2ms ඍණ 1 කියලා. ටර්බයිනේ පෙති පහක් තියෙනවලු. ඔන පෙති පහක් තියෙනවලු. පෙත්තක් මත කිලෝග්‍රෑම් 5ක සමාකාර ජල ස්කන්ධයක් පතිත වේ. සමාකාර ජල ස්කන්ධයක් පතිත වෙනවලු. හරි. එක් වටයක් භ්‍රමණය වන විට ටර්බයිනේ චාලක ශක්තිය දැක්වෙන පිළිතුර. දැන් මට කියන්නේ චාලක ශක්තිය වන සූත්‍රය මොකද්ද? භාගයයි mv වර්ග. එතකොට අපි දන්නවා ප්‍රවේගයේ වර්ගය වෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ප්‍රවේගය දීලා තියෙන 2යි තප්පරයට මීටර් කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ පිළිතුරු හතරේ කොහේ හරි කොතනක හෝ මේ බෙදීමේ ලකුණෙන් උඩ 2 ගුණ කිරීම 2 කියන එකක් තියෙන්න ඕන. බලන්න පළවෙනි එකේ එහෙම එකක් නැහැ. දෙවෙනි එකේ තියෙනවා. එහෙනම් උත්තර අංක 2 වෙන්න ඕනේ. තුන්වෙනි එකෙත් නැහැ. හතරවෙනි එකෙත් නැහැ. ඊටමත් ලේසියෙන්ම මේ v ප්‍රවේගය දිහා විතරක් බලලා අපට 34 වෙනි ප්‍රශ්නේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්. හැබැයි අපි බලමු කොහොමද නිවැරදි පිළිතුරු උත්තර අංක 2 උනේ කියලා. ඉතින් මෙන්න දෙකෙන් එක තියෙනවා. මෙතන යට 2 ඉලක්කම තියෙනවා. m. එතකොට අපි දන්නවා පෙති පහක් තියෙනවා. පෙති පහක් තියෙනවා. එක පෙත්තක් මත කිලෝග්‍රෑම් 5ක බරක් වදිනවා. ස්කන්ධයක් වදිනවා. එතකොට මේ ස්කන්ධය සම්පූර්ණ එක වටයක් යනකොට පෙති පහක් තියෙනවා. එහෙනම් එකක් මත ඇති වෙනවා නම් කිලෝග්‍රෑම් 5ක බලයක් පහක් මත බලන්න මේක 5ෙන් ගුණ කරන්න ඕන. එහෙනම් මෙන්න මේ
පහ මෙන්න මේ පහෙන් ගුණ කරන්න ඕනේ. ඊට අමතරව ප්‍රවේගී වර්ගය දෙක ගුණ කිරීම දෙක විදිහට තියෙනවා. එහෙනම් බෙදීම දෙක කියලා තියෙනවා මේ සූත්‍රය අනුව මෙතන ඉස්සරහින් බෙදීම දෙකෙන් එකයි කියලා තියෙන නිසා. එහෙනම් මෙන්න මේ විදිහට චාලක ශක්තියට සූත්‍රය දන්නවනම් දෙකෙන් එකයි mv වර්ග කියන එකට අදාළව දෙකෙන් එක මෙන්න මේ විදිහට යට තියෙනවා. m වෙනුවට m ගියාගේ ආදේශ කරන ප්‍රවේගී වර්ගය දෙවරක් දෙක කියලා දාපු ගමන් 34 වෙනි ප්‍රශ්නෙට උත්තර අංක දෙක කියලා මෙන්න මේ විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊටමත් ලේසි ප්‍රශ්නයක් ප්‍රශ්න අංක 34 කියන්නේ අපි යමු ඊළඟට ප්‍රශ්න අංක 35 සාකච්ඡා කරන්න. හරි. ප්‍රශ්න අංක 35න් අපිට දීලා තියෙනවා ශාකවල දක්නට ලැබෙන ලාක්ෂණික ක්‍රීපයක් දැක්වේ කියලා මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඕෂියක්ක පැහැදිලි කරයි මේ 35 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න කොහොමද කියලා. හරි අපි දන්නවා ඒක බීජ සහ ද්විබීජ පත්‍රි ශාකවල විවිධ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තියෙනවා. එතකොට අපි ABCD පිළිතුරු දිහා බැලුවදින් A තියෙනවා මුදුන් මුලක් නැත කියලා. මුදුන් මුලක් නැති අපි දන්නවා ඒක බීජ ශාකවලට. එතකොට B ගත්තොත් 3 අංකයේ පුෂ්පදරයි. 3 අංක පුෂ්ප තියෙන්නේ ඒක බීජ පත්‍ර. එතකොට C ගත්තාම පත්‍ර ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙන්නේ ද්විබීජ ශාකවලට. D කඳු කඳ අතු බෙදී නැත තියෙනවා ඒක අයත් වෙන්නේ ඒක බීජ පත්‍රි ශාකවලට. එතකොට අපි පිළිතුරු දිහා බැලුවදින් අපිට ඒක බීජ පත්‍රි ශාකයක ලක්ෂණයක් පළමුවටත් ද්විබීජ පත්‍රි ශාකයක ලක්ෂණයක් දෙවනුවටත් තියෙනවා. ඒතර ඒක බීජ ශාකවල ලක්ෂණයක් පළවෙනියට තියෙන්නේ අපිට පිළිතුරු දිහා බැලුවාම C C වෙන්න බෑ. ඒ නිසා පළවෙනි පිළිතුර අපි ඉවත් කරන්න පුළුවන්. එතකොට දෙවන පිළිතුර ගත්තාම B පුළුවන්. තුන D පුළුවන් සහ B පුළුවන් හතර වෙනි පිළිතුර ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවන අවස්ථාවේ ද්විබීජ පත්‍රි එක ලක්ෂණයක් තියෙනවා පත්‍ර ජාලාභ නාරටි වින්‍යාසය. එතකොට C අයත් වෙන්න අනතර අපි A නෝ පිළිතුර ලබා ගන්න පුළුවන් පිළිතුරු අංක 3 D සහ C විදියට. හරි මෙන්න මේ විදියට තමයි ප්‍රශ්න අංක 35ට සාර්ථක පිළිතුරු ලබා දුන්නේ D සහ C. එහෙම නැත්නම් C සහ D. එහෙනම් 35 වෙනි එකට පිළිතුරු වෙන්නේ උත්තර අංක 3. හරි. දැන් අපි යමු ප්‍රශ්න අංක 36 සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 36න් අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට A B හා C නම් වන ලෝහ තුනක් පිළිබඳ පහත දී ඇති තොරතුරු විමසා බලන්න කියලා ඔන්න තොරතුරු කීපයක් දීලා තියෙනවා. 36 වෙනි ප්‍රශ්නේ කැපිටල් A. ඔක්සිහරණයට ලක් කිරීමෙන් වෙන් කර ගනි B තියෙනවා වායුගෝලීය වාතය සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරයි. C තියෙනවා වායුගෝලයේ දැවිමින් ඔක්සයිඩ සාදයි. මෙන්න මේ කියන ලක්ෂණ කිහිපයක් දීලා තිනවා ABC කියන ලෝහ සම්බන්ධව. ඉතින් අපි දන්න දැනුම සහ මේකෙදි ප්‍රශ්නේදි කියන දැනුම පාවිච්චි කරලා අපෙන් අහනවා ප්‍රශ්නේදී මෙම ලෝහ සක්‍රියතාව අඩුවන සේ අඩුවනසේ පෙළ ගැස්වූ විට ලැබෙන ශ්‍රේණිය මින් කුමක්ද? සක්‍රියතාවයේ අඩුවන පිළිවෙලට තමයි හදන්නේ කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ තමත් වේගෙන් පිළිතුරු ලබා දෙන්න අපට පුළුවන්. ඉතින් ඕෂියක්ක පැහැදිලි කරයි 36ට උත්තරේ ගන්න හැටි. හරි. අපි ABC වගන්ති 3 දිහා බැලුවොත් අපිට පේනවා වායුගෝලීය වාතය සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරයි කියලා. වායුගෝලීය වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ අපිට යාව එළියේ තියෙන බැල සෝඩියම් වගේ ලෝහයක් අතත් අපි දන්නවා යාව අපිට එළියේ තියලා තියන්න බෑ. මොකද එයාලා ගොඩක් ප්‍රතික්‍රියාශීලී. ඒතකොට ඒ වගේ ලෝහ ගොඩක් ප්‍රතික්‍රියාශීලී. ඒතකොට යාගේ ප්‍රතික්‍රියතාවය වැඩි. ඊට පස්සේ ඒ වගන්තිය තියෙනවා ඔක්සිහරණයට ලක් කිරීමෙන් වෙන් කරගනී කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි ලෝහ එයාල ඔක්සිකරණයට තමයි ලක් වෙන්නේ. ඒතර ඔක්සිහරණයට ලක් වෙන ද්‍රව්‍යයක් නම් එයාගේ ප්‍රතික්‍රියාතාවය සාමාන්‍යයෙන් අඩුයි. ඒ වගේම සීවගන්තිය තියෙනවා වායුගෝලයේ දැවීමෙන් ඔක්සයිඩ සාදයි කියලා. ඒතර අපි දන්නවා ලෝහ සමහර දේවල් අපි ඔක්සිජන් එක්ක දැවීමට ලක් කරාම ඔක්සයිඩ හදනවා. ඒතකොට ඒ වගේ සම්පිත ප්‍රතික්‍රියාතාවයක් තියෙනවා. ඒතකොට ඒ අනුව අපිට අඳුරගන්න පුළුවන් B තමයි වැඩිම ප්‍රතික්‍රියාතාවය තියෙන්නේ. ඒ වගේම A වල තමයි අඩුම ප්‍රතික්‍රියාතාවය තියෙන්නේ. ඒතකොට ඒ අනුව පෙළ ගැස්සම අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 2 විදියට. එහෙනම් මෙන්න මේ විදිහට 36 වෙනි ප්‍රශ්නට අදාළ පිළිතුරු ලබා ගන්නකොට කැපිටල් A B C කියන පොයින්ට්ස් නැත්නම් A A කියන වගන්ති තුන දිහා වෙන වෙනම ගිහිල්ලා අඳුර ගන්න වැඩිම මොකද්ද අඩුම මොකද්ද කියලා ඒ අනුව බලන්න නිවැරදි පිළිතුරු තියෙන්නේ මොන පිළිතුරේද කියලා ඒ අනුව ලේසියෙන්ම පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී තවත් පුංචි කාරණයක් කියනවා. දැන් මේ පිළිතුරු දිහා බැලුවට පස්සේ බලන්න B නේ වැඩිම. එතකොට මේක ඔයා මුලින්ම අඳුර ගත්තා නම් B වැඩිම තියෙන පිළිතුරු කීයද තියෙන්නේ? මේකේ නැහැයි මේකේ නෙවෙයි මේක නෙවෙයි. එහෙනම් ඒ අනුවම ඔයාලට පිළිතුරක් ගන්න පුළුවන් 36ට උත්තරේ 2 කියලා. ඉතින් තවදුරටත් තමන් ගත්ත උත්තරේ තහවුරු කරගන්න අනිත් කරුණු දිහාත් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න විභාගෙදි ගොඩක් වෙන්න පුළුවන්.
ඉතින් සමහර අවස්ථාවලදී සම්පූර්ණ දැනුමක් අවශ්‍ය නැහැ කෙටි ප්‍රශ්න වලදී. ඉතින් ඒක නිසා තමයි කෙටි ප්‍රශ්න වලට ගොඩක් ළමයි කැමැති ලකුණු ගන්න හැකියාවක් තියෙන නිසා. ඉතින් ඒක නිසා හැමෝම මේ කෙටි ප්‍රශ්න වලට වැඩි අවධානයක් යොමු කරන්න කියලා මේ වෙලාවෙදි මතක් කරනවා. ඉතින් දැන් අපි සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම අවසන් කරේ ප්‍රශ්න අංක 36. ඊළඟට අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 37 ඉඳලා ඉදිරියට. ඉතින් ප්‍රශ්න අංක 37 මෙන්න මේ විදිහට දීලා තියෙනවා. පහත දැක්වෙන්නේ බල්බ දෙකක් හා ප්‍රතිරෝධ දෙකක් බැගින් සම්බන්ධ කර ඇති පරිපථ සටහනකි. ඊළඟට දෙයල් දිනවා බල්බ සියල්ල සර්වසම වන අතර ප්‍රතිරෝධ සර්වසම වේ. හරි. දැන් මෙන්න මේ විදිහට අපට රූප සටහන දීලා තියෙනවා. මතක තියාගන්න මෙන්න මෙතනදී හැම තැනම කෝෂ දෙක ගානේ තියෙන. මෙන්න මෙතනදීත් කෝෂ දෙකක් වෙන්න ඕනේ. මේකේ තියෙන එක කෝෂයයි. එතකොට කෝෂත් සම්පූර්ණයෙන්ම එකම එක විදියට තමයි මේක ඇඳලා තියෙන්නේ. ඒ වගේම බල්බ සහ ප්‍රතිරෝධ තියෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. එකිනෙකට වෙනස්. එතකොට දැන් අපි ප්‍රශ්نين ගන්නනේ බල්බවල දීප්තිය අඩුවන පිළිවෙලට සකසා තියෙන මොන පිළිතුරේද කියලා තමයි දැන් අපි අහන්නේ. ඉතින් අපි දන්නවා බල්බයක දීප්තිය අඩු වෙනවා කියලා කියන්නේ ඒ බල්බයේ තියෙන අපි කියමු වයර් එක එහෙම නැත්නම් ඒ සන්නායකය තුලින් ගලන ධාරාව අඩු වෙනකොට බල්බේ දීප්තිය අඩු වෙනවා. එතකොට එහෙම සන්නායකයක් තුලින් ගලන ධාරාව අඩු වෙන්නේ ඒ සන්නායකයේ තියෙන ප්‍රතිරෝධය වැඩි වුණා. එතකොට දැන් හොඳට බලන්න ABCD කියන මේ පරිපථ හතර දිහා වෙන වෙනම බැලුවට පස්සේ මෙන්න මේ A සහ C කියන පරිපථ දෙකේ දිහා බැලුවට පස්සේ D සහ B කියන පරිපථ වලට සාපේක්ෂව වැඩි මොකක් තියෙනවද? වැඩි ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට මේ A වලත් සී වලත් ප්‍රතිරෝධේ වැඩි. මොකද ඒවා ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන්නේ. ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා නම් ප්‍රතිරෝධ දෙකක් හෝ කිහිපයක් ඒ වගේ සමක ප්‍රතිරෝධේ වෙන්නේ ඒ වගේ එකතුව. අනිත් ඒ වගේ සමාන්තරවනේ තියෙන්නේ. ඒක නිසා මේ BD වලට සාපේක්ෂව AC වල සමක ප්‍රතිරෝධේ වැඩි, ප්‍රතිරෝධේ වැඩි කියලා කියන්නේ ධාරාව යන්න කැමති නැහැ. අඩු ධාරාවක් තමයි යන්නේ. එතකොට ඒ යන අඩු ධාරාවම I කියලා ගත්තොත් මෙතනදී මෙහෙම තමයි යන්නේ. එතකොට මේ බල්බ දෙක හරහාම යන ධාරාව මොකද්ද? I. මේ C කියන පරිපථය දිහා බලන්න මෙතනට එනකන් I ධාරාවක් ඇවිල්ලා ඒ I ධාරාව ඔන්න දෙකට බෙදිලා තමයි ඔන්න දැන් මේ හරහා ගමන් කරන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් අඩු ධාරාවක් තමයි යන්නේ මේ C කියන පරිපථයේ තියෙන බල්බ් එක හරහා. එතකොට අපිට දැන් ලේසියෙන්ම මේ පිළිතුරු දිහා බලලා කියන්න පුළුවන් වැඩිපුරම ප්‍රතිරෝධයක් තියෙන්නේ AC වල, ඒකිනුත් ඒ වලට සාපේක්ෂව C වලදී බල්බ් එකක් හරහා ගන්න ධාරාව අඩුයි. ඒක නිසා අඩුවෙන්ම බල්බේ දැල්වෙන දීප්තිය අඩුම බල්බ් එක වෙන්නේ. බල්බේ සහිත පරිපථයේ වෙන්නේ C කියන එක. එහෙනම් දීප්තිය අඩුම එක වෙන්න ඕන C. එහෙනම් අවසානට C එකක් මේකෙත් නැහැ. මේකෙත් නැහැ. මෙතනත් නැහැ. මෙන්න මෙතන තියෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4. එහෙනම් අපිට මේ අවස්ථාවේදී මේක සංසන්දනය කර ගන්න තියෙන හොඳම අවස්ථාව එක්ක අඩු මේක මොකද්ද? එහෙම නැත්නම් එක්ක වැඩි මේක මොකද්ද කියලා ඔන්න ඔය විදිහට සංසන්දනය කරලා අපිට නිවැරදි පිළිතුරු ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න විභාගෙදී આવොත් ඔයාලගේ සම්පූර්ණ දැනුමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට සමහර දේවල් අවශ්‍ය වෙනවා. ඒ අදාළ පොයින්ට් එකට ඒ පොයින්ට් එක දැනගත්තා නම් නිවැරදි පිළිතුරු ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ ඇත්තටම ටිකක් උසස් පෙළ දැනුමත් සම්බන්ධ වෙනවා. මොකද මෙතෙන්දී හරියටම නිවැරදි පිළිතුරු මොකද්ද කියලා ලබා ගන්න නම් පොඩ්ඩක් ගැඹුරින් හිතන්න ඕනේ. ඇත්තටම උසස් පෙළ දැනුමත් නෙවෙයි සාමාන්‍ය පෙළ දැනුමම ඔයාලට පුළුවන් මෙතෙන්දී කෝෂවල අගයන් දාලා ඕනනම් මේක සුළු කරලා බලන්න V = IR දාලා. එතකොට ඔයාලට නිවැරදිම පිළිතුර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ අනුව ඔයාලට පිළිතුරු 37 වෙනි ප්‍රශ්නෙට 4 කියලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන ප්‍රශ්න අංක 38 ඒකත් ඒ වගේම ප්‍රශ්නයක්. පහත දැක්වෙන පරිපථ සටහන අනුව x හා y සඳහා ගැලපෙන අගයන් තෝරන්න කියලා තමයි දැන් අපි අහන්නේ. ඉතින් x කියලා කියන්නේ මෙන්න මේ වෝල්ටීයතාවය. මෙතන මේ දෙක අතර විභවාන්තරය තමයි දැන් අපි අහන්නේ. y කියලා කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධේ ප්‍රතිරෝධක ප්‍රතිරෝධයේ අගය තමයි දැන් අපි අහන්නේ. එතකොට දැන් හොඳට බලන්න 0.25ක ධාරාවක් ගමන් කරනවා යන්නේ ඕම් දෙකක ප්‍රතිරෝධයක් හරහා. එහෙනම් V = IR දානකොටම අපට ලැබෙනවා 0.25යි ධාරාව. R කියලා කියන්නේ ප්‍රතිරෝධය දෙකයි. එහෙනම් වෝල්ටේජ් එක විභව අන්තර වෙනවා වෝල්ට් 5යි කියලා. මෙන්න මේ x ගේ අගය එහෙනම් එහෙම නැත්නම් මෙන්න මේ ලක්ෂ දෙක අතර විභව අන්තරය 0.5යි වෝල්ට් කියලා ලබා ගන්න පුළුවන්. මේක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි ඒ අනුව පිළිතුර උත්තර අංක 3 කියලා ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට y ගියගේ 10 කියලා හොයා ගන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද පිළිතුර අපට දැනටමත් ඇවිල්ලා තියෙනවා. ඉතින් විභාගෙදී මම ඔන්න නැවත නැවතත් මතක් කරනවා සාමාන්‍ය පෙළ විද්‍යාවේදී මෙන්න මේ කියන chance එක ඔයාලා හැමෝටම තියෙනවා. ඒ කියන්නේ මෙහෙම උත්තර දෙකක් තියෙනකොට දෙකින් එකම
දෙකම ලබා ගන්න ඕනේ එකක් ලබා ගත්තොත් ගොඩක් වෙලාවට නිවැරදි පිළිතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා අඩුම තරමේ පිළිතුරු කිහිපයක් වෙන්නේ නැහැ කියලා මේ විදිහට ඉවත් කිරීමේ හැකියාව පවා ඒක හරහා තියෙනවා ඒක නිසා හොඳට ප්‍රැක්ටිස් කරන්න මම මේ කියන අපි මේ කියන කාර්යය හරි එතකොට මෙන්න මේ ලක්ෂ දෙක හරහා දැන් කියන විභවාන්තරය හොයමුකෝ සම්පූර්ණයෙන්ම මේ පරිපථය හරහා තියෙන විභවාන්තරය අපිට දීලා තියෙනවා කෝෂීය විභවාන්තරයනේ 3යි එහෙනම් 3ෙන් මෙතන තියෙනවා නම් 0.5ක් මේ ලක්ෂ දෙක හරහා ඉතිරි 2.5ක වෝල්ටීයතාවය තියෙනවනේ මෙන්න මේ ලක්ෂ දෙක හරහා එහෙනම් මෙතනදී වෝල්ටීයතාව V සමානයි අර දානවා එතකොට වෝල්ටේජ් එක 2.5 සමානයි I කියලා කියන්නේ ගලන ධාරාව ඒක වෙනස් වෙන්නේ නැහැ 0.25යි ප්‍රතිරෝධය මම R කියලා ගන්නවා R ගැගේ තමයි හොයන්න ඕන එහෙනම් මේක සුළු කරාට පස්සේ ඕම් 10යි කියලා ප්‍රතිරෝධය අගෙනවා අතර මේ 10 කියලා කියන්නේ මේ රූපසටහනේ හැටියට නම් Y එහෙනම් Y ගැගේ ओम दहाय के ला निवृत्ति परितुर लगा गया निम्न है क्या बात देना ये ना आप इधर साक्षात्कार करें प्रश्नांक 38 इलाक ना आप साक्षात्कार करूं प्रश्नांक 39 प्रश्नांक 39 दिया देना मैंने मैं भी देता ආසියානු සංවර්ධන බැංකුව මගින් 1997 වර්ෂයේදී කරන ලද පරීක්ෂණ වාර්තාවක තොරතුරු පහත වගුවේ දැක්වේ. මෙන්න මේ විදිහට අපට ලිස්ට් එකක් තියෙන බලා ගන්න පුළුවන්. වායු ගෝලයට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව විමෝචනය වන ප්‍රතිශතයන් දැක් මෙහි දැක්වේ කියලා තියෙනවා. මෙන්න මේ විදිහට සම්පූර්ණ තොරතුරු අපට දීලා තියෙනවා. ඒ අනුව ඉහත තොරතුරු අනුව සැලසුම් කළ යුතු පරිසර හිතකාමී ක්‍රියාකාරකමක් නොවන්නේ. හරි ඕෂියක්ක පැහැදිලි කරයි 39 වෙනි ප්‍රශ්නෙට කොහොමද නිවැරදි පිළිතුර ගන්න කියලා. හරි පළවෙන පිළිතුර අපිට ලබා දීලා තියෙනවා බලශක්ති උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රබව භාවිතා කිරීම. අපි දන්නවා පුනර්ජනනීය බලශක්ති භාවිතා ප්‍රබව තමයි භාවිතා කළ යුතු වන්නේ නැවත නැවත ඇති කළගත හැකි ඒවා. ඒතොර ඒක පරිසර හිතකාමී ක්‍රියාකාරකම. දෙවන පිළිතුරේ තියෙනවා ප්‍රවාහනය සඳහා විදුලියෙන් ක්‍රියා කරන වාහන ප්‍රතිරිත කිරීම. අපි දන්නවා දැන් බලශක්ති අර්බුදයට පිළේමක් විදිහට තමයි මේ විදුලියෙන් ක්‍රියා කරන වාහන पुनर्जननीय बल शक्ति प्रभव गलंगुड़ दहानेन वायु वायुगोल दूषण पवा सिद्धुन अभीधन सदा सूर्य बल भाविता नीति पैनवीम एक परिसर हितकामी क्रियाकार सूर्य बल के इता हों शक्ति प्रभव सूर्य पैनल भावित मे सूर्य बल අපිට විදුලිය ජනනය කිරීම සඳහා භාවිත කරන්න පුළුවන්. එයාનો අපිට පිළිතුර අංක 3 විදිහට ලබා ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට 39 වෙනි ප්‍රශ්නේ ටිකක් ලොකුවට තිබුණාට ඇත්තටම ඔයාලා දන්න එදිනෙදා ජීවිතේදී දන්න දැනුම තමයි මෙතෙන්දී අපි අපෙන් අහලා තියෙන ගොඩක් වෙලාවට මතක තියාගන්න 38 39 30 40 38 39 40 වගේ ප්‍රශ්න 3. එහෙම නැත්නම් 39 30 39 එහෙම නැත්නම් 40 කියන මේ අවසාන ප්‍රශ්න දෙක ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහට ඇත්තම ලෝකේ පරිසරයට ගිහිල්ලා ඔයාලගේ ගොඩක් වෙලාවට රියල් රියල් නොලෙජ් එක එහෙම නැත්නම් ඇත්තම ඔයාලා ඉගෙනගත්ත සාමාන්‍ය පෙළ විද්‍යාව යටතේ ඉගෙනගත්ත දැනුම ඔයා පාවිච්චි කරන්න දන්නවද සහ ඔයාලගේ දැනුම චෙක් කරලා බලන හොඳ ප්‍රශ්න දෙයක් තමයි 39 සහ 40 වගේ ප්‍රශ්න දෙක කරදී ලැබෙන්නේ ඉතින් ඒක නිසා බොහොම කල්පනාකාරීව 38 39 40 කියන ප්‍රශ්න තුනට පිළිතුරු ලබා දෙන්න හරිම ලේසි ප්‍රශ්න තුනක් එන්නේ හැබැයි ගොඩක් ප්‍රැක්ටිකල් සයිඩ් එකට යනවා ඉතින් ඒක නිසා බය නැතුව මේ ප්‍රශ්න තුනට පිළිතුරු ලබා දෙන්න බොහොම සරල ප්‍රශ්න තුනක් තමයි මේ ප්‍රශ්න තුනෙන් අහන්නේ හරි මෙන්න මේ විදිහට 39 වෙනි ප්‍රශ්නට පිළිතුර උත්තර අංක 3 කියලා අපිට ලබා ගන්න පුළුවන් එහෙනම් අපි දැන් අද දවසේ සාකච්ඡා කරන මේ ප්‍රශ්න පත්‍රයේ කෙල් ප්‍රශ්න 40 ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය දැන් අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 40 අපි අහලා තියෙනවා මෙන්න මේ විදිහට පහත ප්‍රකාශ සලකා බලන්න කියලා මෙන්න මේ විදිහට A B C D කියලා ප්‍රකාශ හතරක් දීලා තිනවා මේ ප්‍රකාශ අතරින් තිරසර සංවර්ධනයට වඩා වැදගත් ප්‍රකාශ ඇතුළත් පිළිතුරු වන්නේ කියලා මොකක්ද කියලා තමයි දැන් අපින් අහන්නේ. ඉතින් ඕෂියක් අවසාන ප්‍රශ්නට පිළිතුරු ඒ තමත් සරලව පැහැදිලි කරලා දෙයි. හරි අපි ඒ වගන්තිය දෙස බැලුවොත් අපිට පේනවා අපද්‍රව්‍ය වර්ගීකරණය කර බහැල කිරීම තුලින් කසල කර්මනාකරණය පහසු වේ. අපි දන්නවා දැන් අපි පාවිච්චි කරන ක්‍රමය තමයි මේක. අපි කසල පොලිතීන් කඩදාසි කාබනික ද්‍රව්‍ය විදිහට වෙන් කරලා තමයි මේ බහැර කරන්නේ. ඒතොර ඒකෙන් අපිට නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු පහසු වෙනවා. ඒතොර ඒ වගන්තිය අපිට නිවැරදි විදිහට බාර ගන්න පුළුවන්. බීවගන්තිය බැලුවොත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර නොකර සුරක්ෂිතව ගබඩා කිරීම තුළින් දීර්ඝකාලීනව පරිසරය ආරක්ෂා වෙනවා. ඔව් අපිට මේකත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ ගොඩක් ලොකු ප්‍රශ්නයක්. ඒකත් නිවැරදිව බැහැර කරන එක තමයි හොඳම දේ. ඒතොර ඒකත් B අපිට නිවැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. C කෘමි හා වල්පැලෑටි පාලනයේ හොඳම ක්‍රියාමාර්ග රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමයි. අපි දන්නවා මේ
කෘමි ද්‍රව්‍ය වල්පැල ඇට ඒවට රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ගොඩක් අතුරු ප්‍රතිඵල ඇති වෙලා තියෙනවා. ඒකට ඒක තිරසාර සංවර්ධනයට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දීවගන්තිය බැලුවොත් කෘෂිකර්මාන්තයේදී භාවිතා කළ සාම්ප්‍රදායික දැනුම යළි ප්‍රචලිත කිරීම තුළ මිනිසාට හිතකර පරිසරයක් නිර්මාණය කළ හැක කියනවා. ඒකත් අපිට නිවැරදි පිළිතුරක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි දන්නවා ඉස්සර කාලේ පාවිච්චි කරු මේ සාම්ප්‍රදායික දැනුම ඒ වගේ තියෙන දේවල් පාවිච්චි කරලා තමයි දැන් අලුත් දේවල් වලට විසඳුම් හොයාගන්න පාවිච්චි කරනවා. ඒ නිසා අපිට ඒකත් නිවැරදි පිළිතුරක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් A C A B D කියලා යනුව පිළිතුරු අංක 4. රයිට් මෙන්න මේ විදිහට තමයි 40 වෙනි ප්‍රශ්නය. එහෙනම් නැත්නම් අද දවසේ සාකච්ඡා කරන අවසාන කෙටි ප්‍රශ්නෙට අපි පිළිතුරු ලබා ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පුංචි කාලයක් ඇතුළත ඔයාලට පුළුවන් නම් ගිමල්ලි කෙටි ප්‍රශ්න 40ට උත්සාහ කරන්න. ඉතින් අපි සමගම අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්න ටික වලත් ඉගෙන ගත්තා, තේරුම් ගත්තා කියලා. ඉතින් මේ පුංචි කාලය ඇතුළත පාස් මී YouTube නාලිකාව හරහා මේ වගේ විද්‍යාව පාඩම් ගණනාවක් මේ දිනේටත් එන්න නියමිතයි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඇතුළත් YouTube නාලිකාව වෙන පාස්මි YouTube නාලිකාව subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක කැමති නම් like එකක් දාලා comment කරන්න, ඒ වගේම ඔයාට මේ කෙටි ප්‍රශ්න 40න් ලකුණු කීයක් ගන්න හැකියාවක් ලැබුණාද කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන comment section එකේ දාන්න, ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ නොදන්නේ යාළුවන්ට බලන්න share කරන්න කියලා මතක් කරනවා. ඉතින් පාස්මි YouTube නාලිකාව හරහා මෙන්න මේ විදිහට මෙතනින් ඉදිරියට මම සහ ඕෂී අක්කා දෙන්නම එකතු වෙලා පාස්මි YouTube නාලිකාව හරහාම සාමාන්‍ය පෙළ විද්‍යා වීඩියෝස් දිගටම ඔබට ලබා දීමට නිමිත. ඉතින් ඒක නිසා දිගින් දිගටම පාස්මි YouTube නාලිකාව සමග රැඳී සිටින 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ සාමාන්‍ය පෙළ විභාගයට ඔබ සූදානම් කිරීමට සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයෝස්සේ අතර ප්‍රායෝගික විද්‍යාව ඔබට ලබා දීමට පාස්මි YouTube නාලිකාව අපි සැදී පැහැදී ඉන්නවා කියලා මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඉතින් මේ වෙද්දි අපිත් සමග එකතු වෙලා හිටපු සියලුම දෙනාට ගොඩක්ම ස්තුතියි. ඕෂී අක්කා සහ මම අපි හදවතින්ම ඔයාලට wish කරනවා ළඟින් exam එකේ ඉහිලින්ම සමත් වෙන්න. සාමාන්‍ය පෙළ විද්‍යාවට විතරක් නෙවෙයි සාමාන්‍ය සියලුම විෂයන් වලට ඒ සාමර්ථ්‍ය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ කියලා. ඉතින් අද දවසේ අපිත් සමග සම්බන්ධ වුණා පෙර අධ්‍යක්ෂ විද්‍යාලයේ ඕෂී අක්කා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා මේ ඔයාලා වෙනුවෙන් සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රය අපි හිතන ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා ඔයාලගේ exam එකට. ඉතින් ඒක නිසා අඩුම තරමේ මේ ප්‍රශ්න පත්‍රය එකපාරක් දෙපාරක්වත් අඩුම මේ වීඩියෝ එක බලලා යන්න. එහෙම වුණොත් ඔයාගේ විභාගයට ගොඩක් කොයි වගේ ප්‍රශ්න, කොයි වගේ pattern එකේ ප්‍රශ්න දෙන්නේ, කොයි වගේ රටාවේ ප්‍රශ්න දෙන්නේ, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කොයි විදියට ද සම්බන්ධ වෙලා තියෙන කියලා ඔයාලටම අදහසක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේක ඇත්තරම රජයේ විසින් නිකුත් කරන ලද ඉතාමත් වැදගත් හොඳ ප්‍රශ්න පත්‍රයක්. ඉතින් ඒක නිසා තමයි අද දවසේ අපි ඔයාලත් එක්ක මේ වීඩියෝ එක සාකච්ඡා කරන්න තීරණය කරේ. ඉතින් මේ වෙනකන් අපිත් සමග එකතු වෙලා හිටපු ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඊළඟ සාමාන්‍ය පෙළ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමගන්න පාස්මි YouTube නාලිකාවෙන් ළඟින් exam එක හිලිම සමත් වෙන්න සියලුම දෙනාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.